තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපේ සුපුරුදු සදහම්ම අප මේ ආරම්භ කරන්නේ විවහාර වර්ෂයෙන් අද 2020 වර්ෂයේ ජූලි මාසේ 8 වෙනි බදාදා දවස ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6 සිට 8 දක්වා අපි මේ සදහම් හමුවට එකතු වෙන්නේ. විශේෂයෙන්ම අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් තමයි අපි පිරිස ගොනු වෙන්නේ. ඉතින් වෙනදා වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස දහම් හමුව සඳහා එකතු වී සිටිනවා. හැම දිනාම ඉතාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා පූජනීය ස්වාමීන් වහන්සේලා මෙන් වහන්සේලා ඇතුළු අපේ කල්යාණ මිත්‍ර සියලු දෙනාම. අපි ඉතාම උතුම් කටයුත්තක මේ යෙදී සිටින්නේ. අපි යන මේ ධර්ම මාර්ගයේ ඉලක්කයක් පරමාර්ථයක් තබාගෙන මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ උපරිම ඵලය නෙලා ගැනීම සඳහා දරන උත්තරීතර ප්‍රයත්නයකයි අප සියලු දෙනා යෙදී සිටින්නේ. ආර්ය ශ්‍රාවකයන් වෙච්ච අපි මේ ආර්ය ප්‍රතිපදාවේ පරමාර්ථය කෙලවර, ඒ කියන්නේ නිවීම සැනසීම, නිර්වාණය සාක්ෂාත් කිරීම ඉලක්ක කරගෙනයි මේ විදියට ධර්ම සාකච්ඡා පවත්වන්නේ. විශේෂයෙන් අපේ ධර්ම සාකච්ඡාව ඉලක්ක වෙලා තිබෙන්නේ මේ කුසලයේ වැඩිම සම්බන්ධයෙන්. කුසලයේ වැඩිමට අපි කියන්නේ භාවනා කියලා. ඉතින් ඒකම අකුසලයේ බැහැර කිරීම සිද්ධ වෙනවා කුසලයේ වැඩිමත් සමගම. ඉතින් මේ දෙකටම පොදුවේ අපි භාවනා කියනවා. ඉතින් අපේ භාවනාවට අදාළ සාකච්ඡා මාලාවක් තමයි අපි කරගෙන ඉන්නේ. ඉතින් අදත් මේ සූදානම් වෙන්නේ ඒ සදහම් සාකච්ඡාව පවත්වන්නටයි. ඒ නිසා පළමුවෙන්ම මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්ත්වයා කෙරෙහි අප කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදුපියාණන් වහන්සේ ගෞරවයෙන් සිහි කරගෙන නමස්කාර පාඨය තුන් වාරයක් කියලා සම්බුද්ධ වන්දනා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි හැම දිනාටම. අවසරයි කල්යාණ මිත්‍ර හැම දිනාගින්ම අපි කරගෙන ආවා වූ දහම් සාකච්ඡාව අදත් අපි තවදුරටත් ඉදිරියට කරමු. අපි මේ දහම් සාකච්ඡාව සතිමත් බව වැඩිම නමින් මහා සතිපට්ඨාන දේශනාව මූලික මාර්ගෝපදේශණයේ හැටියට තියාගෙන මේ සාකච්ඡා මාලාව අප කරගෙන යන්නේ. ඒ අනුව අපි මේ සූත්‍රයේ නැත්නම් මහා සතිපට්ඨාන දේශනාවේ පීවර කීපයක් ඉදිරියට ඇවිදින් තිබෙනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා දක්වා අපි පැමිණ සිටිනවා. ඉතින් සතිපට්ඨාන ක්‍රමය කියන එක අපි පහුගිය සාකච්ඡාවේදී හුඟක්ම සැලකිල්ලට ගත්තා, තේරුම් ගන්න උත්සාහ කරා. මූලික කුසලතා තුනක් වර්ධනය කර ගැනීම සහ සක්‍රීයව පවත්වා ගැනීම සතිපට්ඨාන ක්‍රමය. මූලික කුසලතා තුන කීවේ සති, සම්පජඤ්ඤ, විරිය. විරියටම තමයි ආතාපි කියලා කියන්නේ. ආතාපි සම්පජානෝ සතිමා කියලා ඒ දේශනාවේ හැමතිස්සෙම සඳහන් වෙන්නේ ඒකයි.
ඔය ගුණාංග තුන මුලදී වර්ධනය කර ගැනීමත් එතැන් සිට කාය වේදනා චිත්ත ධම්ම වශයෙන් නාම රූප ධර්ම කොටස් හතරකට වගේ වෙන් කරලා බුදුරජාණන් වහන්සේ ඒවා පිළිබඳව සිහිනුවන පවත්වන්න අපිට පුරුදු කරන පුහුණු කරන මේ නාම රූප ධර්ම එහෙම නැත්නම් තවත් විදියකින් කිව්වොත් ස්කන්ධ ධර්ම රූප වේදනා සංඥා සංකාර විඥාන කියලයි විස්කන්ධ බෙදෙනකොට තවත් විදියකින් කිව්වොත් ආයතන චක්කු ආයතන සෝත ආයතන ගාන ආයතන ජීව ආයතන කාය ආයතන මන ආයතන වශයෙන් ඔය නොඑක් විදිහට මේ නාම රූප ධර්ම ගොනු වෙලා තියෙන විදිහ පවතින විදිහ තමයි මේ පෙන්වන්නේ පොදුවේ නාම රූපං කියලා තනි වචනයකින් පෙන්නනවා එහෙම තනි වචනයකින් කිව්වම සමහර වෙලාවට කෙනෙකුට ඒක අවබෝධ කරගන්න අමාරුයි මොකද මේ නාම රූපය කියන්නේ ඒ කියන්නේ සංකීර්ණ ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඊළඟට නාම සහ රූප වෙන් කරලා දක්වනවා චත්තාරෝ මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං කියලා සතරාකාරයකින් පවතින පඨවි ආපෝ ආයෝ තේජෝ කියන මේ භූත භූත කියන්නේ භෞතික දේවල් භෞතික ස්වභාවයන් දේවල් කියනකට වැඩිය වඩා සුදුසු ස්වභාවයන් කියන එකයි ස්වභාවයන් හතරක්ද චතුන්නංච මහා භූතානං උපාදාය මේ හතර විවිධාකාරයෙන් ගොනු වීම නිසා ඇතිවන්නා වූ එතන ඉඳලා තමයි ඔය ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ආදී දේවල් ගහකොළ පරිසරය අවැසි සුලං ආදී වශයෙන් අපි විවිධ නාමකරණය කරලා නම් ගොත් වලින් හඳුන්වන භෞතික දේවල් නැත්තම් රූප ධර්ම ඇති වෙන. ඒවට කියන්නේ උපාදාය රූප කියලා. ඒවා සංඛ්‍යාත්මකව දක්වන්න පුළුවන් කමක් නැහැ. අසංකේයයන් අප්පමේයයන්. ප්‍රමාණ කරන්නත් බෑ. යම් කිසි මිනුමක්කින් මැනලා මෙච්චරයි අච්චරයි කියලා ප්‍රමාණ කරන්නත් බෑ සංඛ්‍යා දත්ත වලින් සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරන්නත් බෑ ඒ සංඛ්‍යා දත්ත වලින් දක්වන්න බැරි තමයි අසංකේයයන් කියලා පාලියෙන් කියයි අප්පමේයයන් කියන්නේ කිසියම් මිනුමකින් මැනලා ප්‍රමාණ කරන්න බෑ කියන එක ඉතින් රූප ධර්ම වල හැටි එහෙමයි නමුත් අපිට රූප ධර්ම වල ස්වභාවය නම් අවබෝධ කරගන්න පුළුවන් එහි යථා ස්වභාවය ඉතින් ඒ යථා ස්වභාවය අපි ඒකට කියන්නේ පොදු ලක්ෂණ කියලා. අනිත්‍ය ලක්ෂණය, අනාත්ම ලක්ෂණය, විපරිණාම ලක්ෂණය, සමුදය වය ලක්ෂණය, පටිච්ච සමුප්පන් ලක්ෂණය කියලා. රූප ධර්ම වල යථා ස්වභාවය තේරුම් ගන්න. ඊළඟට නාම ධර්ම වලටත් එනවා. වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ කියලා. නාම ධර්මත් අසංකේයයි අප්පමේයයි. නමුත් තේරුම් ගන්න ඕන නිසා දක්වනවා ඉතින් කීපය මූලික වශයෙන් පහකින් දක්වනවා අර රූප ධර්ම මූලික වශයෙන් හතරකින් දක්වුවා වගේ නාම ධර්ම මූලික වශයෙන් පහකින් දක්වනවා වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියලා. ඉතින් ඒවත් යථා ස්වභාවය අපි අවබෝධ කරගන්න අපි තුලින්මයි නාම ධර්ම ඉතින් පරිබාහිරේ තියෙන දෙයක් නෙමෙයි අපි තුලම පවතින ධර්මතා. ඉතින් ওই විදිහට නාම රූප තේරුම් ගන්න අපිට පුළුවන් වෙනවා. ඊළඟට මේ නාම රූප කිව්වම ඕවා වෙන වෙනම තියෙන ඒවා නෙවෙයි. රූප ධර්ම නම් නාම ධර්ම වලින් තොරව පවතින අවස්ථා තියෙනවා. දැන් බාහිරේ තියෙන ගහ පොළ, මහ පොළව, උවැසි හුලං ආදී දේවල් ගත්තම ඒවා නාම ධර්ම වලින් තොරව පවතිනවා. නමුත් නාම ධර්ම වලින් තොරව ඒවා දකින්න අහන්න විඳින්න වටහා ගන්න තේරුම් ගන්න නම් බෑ. දැන් මේ ගහක් තියෙනවා නම් ඒක ගහක් කියලා කියන්නේ ඒක අපි දැක්ක නිසා. එතකොට දැකීම සිදුවන්නේ අපි ඒකට කියන්නේ රූප සංඥාව කියලා. ඉතින් එතකොට රූප ධර්මයක් පරිබාහිරව පැවතෙන එක ඇත්ත. නමුත් ඒක
ඉන්ද්‍රිය ගෝචර කර ගැනීමේදී අනිවාර්යෙන් නාම ධර්ම උපකාරී වෙනවා. උපකාරී වෙන ඒ අනුව රූප ධර්ම පැවතුණත් ඒවා ගෝචර වෙනවා නම් ගෝචර වෙන්නේ නාම ධර්ම වලින්. නමුත් ගෝචර නොවි අපේ ඉන්ද්‍රිය ගෝචර නොවි ඕනෑ තරම් රූප ධර්ම පවතින්න පුළුවන්. මේකට බාධාවක් නැහැ. ඉතින් නාම ධර්ම සුවිශේෂයි. සුවිශේෂයි කියන්නේ රූප ධර්ම හඳුනාගන්නෙත් නාම ධර්ම හඳුනාගන්නෙත් නාම ධර්ම වලින්මයි. ඒකයි නාම ධර්ම වල තියෙන සුවිශේෂත්වය. ඉතින් ඔය වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කිව්වම ඒව ඇත්තටම මූලික වශයෙන් ප්‍රාථමික මට්ටමේදී සමාරම්භක මට්ටමේ පවතිනකොට ඒව කුසල් අකුසල් ගණයට වැටෙන්නේ නැහැ. ඒව නාම ධර්ම කියලා අපි කියන්නේ. නාම ධර්ම මට්ටමේදී කුසල් අකුසල් නෙමෙයි. රූප ධර්මත් කුසල් අකුසල් නෙමෙයි. ඒව ධර්මතා. ධර්මතා කිව්වම අපි දැන් දන්නවා ඒ කිසියම් හේතුවක් හේතුවක ඵලයක්. එහෙමයි. ඉතින් නාම ධර්මත් මේ ස්ථිරසාර විදිහට පවතින්නේ නැහැ. මේ යම් මොහතක හේතුඵල වශයෙන් ඇති වෙන දේවල්. වේදනාව ගත්තොත් වේදනාව කියන එක හේතුඵලයක්. ඊට අදාළ හේතුව යෙදුනම ඇති වෙනවා. ඉතින් ඇති වෙලා යම් මොහතක් යම් කාල පරිච්ඡේදයක් පවතින්න පුළුවන් වේදනාව. චේතනා ගත්තත් ඒත් එහෙමයි. සංඥා ගත්තත් ඒත් එහෙමයි. ඇති වෙනවා පවතිනවා ටික වෙලාවක් නැති වෙලා යනවා. ඉතින් ඒවයි කාලය නම් අපිට කියන්න බෑ. රූප ධර්ම නම් අපිට බොහෝ කාලයක් විපරිණාමයේ වෙවි වෙනස් වෙවි පවතිනව දැක ගන්න පුළුවන්. නමුත් නාම ධර්ම බොහොම ක්ෂණිකයි. දැන් වේදනාවක් කියන එක බොහෝ වෙලාවට ඇති වෙලා ටික වෙලාවක් පැවතිලා නැති වෙලා යනවා. නමුත් ඒ වේදනාව පිළිබඳ මතක සටහන නම් ඒ කියන්නේ සංඥාව ටික කාලයක් පවතින්න පුළුවන්. සුඛ සංඥාව හෝ දුක්ඛ සංඥාව කාලයක් තියෙන්න පුළුවන්. නමුත් ඒ තියෙන්නේ අර භෞතික දෙයක් උනත් පවතින්නේ විපරිණාමයේ වෙවිනේ. විපරිණාමයේ වෙමින් පවතී. ඒක රූපීව ඒකාකාරීව පවතින දෙයක් නෙවෙයි. නාම ධර්මත් එහෙමමයි. සංඥාවත් ඉතින් මතක් වෙමින් අලුත් වෙමින් අලුත් වෙමින් තමයි පවතින්නේ. ඒ නිසා මේවා මොකක්වත් මේ පවතිනවා කියන වචනේ අපි භාවිතා කරාට ස්ථිරසාර වශයෙන් නොවෙනස්ව පවතිනවා කියන අදහසක් එතන කියවෙන්නේ නැහැ. ඉතින් එහෙම આવොත් නিত্য සංඥාවට වැටෙනවනේ. ඒක අකුසල සංඥාවක්නේ. සංඥා විපල්ලාසයක්නේ. ඉතින් නමුත් යම් කාල ඡේදයක් පවතිනවා. භෞතික දේවල් නම් භූත ධර්ම, සතර මහා භූත, උපාදාය රූප ඒවා විපරිණාමයේ වෙමින් යම් කාලයක් පවතිනවා. දැන් උදාහරණයක් ඇටියට අපේ රූප කාය ගත්තොත් අපි හැමෝටම ශරීරයක් තියෙනවා. ඉතින් අඩුම වශයෙන් අපි මේ ශරීරය හටගත්ත දිනය අපේ මව්කුසින් එළියට ආ දිනේ කියලා නිකන් සැලකුවා. නමුත් ඊට කලින් මේක සකස් වීමක් තියෙනවා. නමුත් සම්මත වශයෙන් උපන් දවස ගත්තොත් සම්මත වශයෙන් මැරෙන දවස දක්වා එහෙම රූපකායක් පවතින. ඉතින් ඔය විපරිණාමයේ වෙමින් පවතින්නේ එක විදියකට පවතින්නේ. අපි දන්නවා අපි උපදිනකොට අපේ රූපකායේ ස්වභාවය කොහොමද කියලා. කවුරු හරි පින්තූරයක් ඡායාරූපයක් කරන් තිබුණා නම් ඒක මෙහෙමයි කියලා අපි දන්නවා. ඒ කවුරු නැතත් අපේ මවට අපේ අම්මා දන්නෝ මේ අපි ඉපදෙනකොට අපේ රූපකායේ ස්වરૂපය කොමක්ද කියලා. අපි ළඟ හිටපු වෛද්‍යවරියක් නම් හෙදියෙක් හිටියනම් ඉන්නපු මාතාවක් හිටියනම් ඒගොල්ලෝ දන්නෝ මෙයාගේ රූපකාය කොහොමද කියලා. ඉතින් ඊට පස්සේ මේ රූපකාය ක්‍රමයෙන් විපරිණාමය වෙනවා. පරිණාමය වෙමින් නවත් පවතින. පවතිලා ඔහොම ගිහිල්ලා යම් දවසක මැරෙනවායි කියන තත්ත්වයට පත් වෙන දවස වෙනකම් මේක පවතිනවා. නමුත් ඒ පැවැත්ම ඇතුලේ තියෙන්නේ වෙනස් වෙමින් පැවතීමක්. ඉතින් ওই විදිහට නාම රූප වල උප්පාදයක් ඒ වගේම පැවැත්මක් සහ නැවැත්මක්
අපිට දකින්න පුළුවන්. ඉතින් ඔය ඕවා ඔය උප්පාද තිති බංග කියන අවස්ථා පසු කරනකොට ඕවා විවිධ විදිහට ඕවයි හැසිරීම පැවැත්ම වෙනස් වීම විපරිණාම වීම ගෝචර වීම විවිධාකාරයෙන් සිද්ධ වෙනවා. දැන් ඕවා එකට ක්‍රියාකාරී වීම එකට පැවතීම නිසා නාම රූපං කියලා තනි වචනයෙන් හඳුන්වනවා. නාම රූපය කියලා. ඊළඟට ඕවා ක්‍රියාත්මක වෙනකොට තමයි ආයතන කියන්නේ. ආයතන දක්වද්දී බුදුරජාණන් වහන්සේ ආයතන හයකින් පෙන්වලා තියෙනවා. ඇස කන නාසය දිවකය මන කියන මේ ඉන්ද්‍රිය හය මූලික කරගෙන නාම රූප ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඉතින් ක්‍රියාත්මක වෙනකොටත් අපි පාවිච්චි කරන්නේ වෙන වෙන වචන. චක්කු ආයතනයේ ක්‍රියාත්මක වෙනකොට අපි කියන්නේ පේනවා කියලා. මම මේ බලනවා මට පේනවා කියලා තමයි කියන්නේ. සෝත ආයතනයේ ක්‍රියාත්මක වෙනවා නම් ඒවලේ අපි කියනවා මට ඇහෙනවා. මම අහගෙනයි ඉන්නේ. මම අහනවා ආදී වශයෙන්. ගාන ආයතන, ගන්ධ ආයතන, කාය ආයතන, ගාන ආයතන, දිව ආයතන, කාය ආයතන ක්‍රියාත්මක වෙනකොටත් ඒ විදිහටම අපි ව්‍යවහාර කරනවා. මට මේ ගඳ සුවඳ දැනෙනවා. මේ මම රස බිඳිනවා, රස දැනෙනවා. මම පහස විඳිනවා, මට පහස දැනෙනවා. ආදී වශයෙන්. මන ආයතන ක්‍රියාත්මක වෙනකොටත් අපි කියනවා ඕව මට තේරෙනවා. මට වැටහෙනවා, මට කාරණේ පැහැදිලි. මේ මට හිතා ගන්න පුළුවන්. ආදී වශයෙන් එතකොට ඒකෙන් අදහස් කරන්නේ මේ මන ආයතනේ ක්‍රියාත්මක වෙනවා කියන එක. ඊට අදාළ අරමුණු අරගනිමින් එයා ආයතනේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් බලපුවම නාම රූප ක්‍රියාත්මක වීමක් මොකෙත් සිද්ධ වෙන්නේ. ඉතින් මන ආයතනේ විතරක් ක්‍රියාත්මක වෙනකොට රූප ධර්ම ක්‍රියාත්මක වීමේ අඩුවක් තියෙනවා. රූප සංඥා, ශබ්ද සංඥා වගේ දේවල් අරගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් අනිත් ආයතන පහ ක්‍රියාත්මක වෙනකොට පැහැදිලි නාම රූප සම්බන්ධතාවයක් පෙන්වනවා. දැන් චක්කු ආයතනයේ ක්‍රියාත්මක වෙනකොට වර්ණ රූපයක් අනිවාර්යයි. දැන් වර්ණ රූපයක් සෝත ආයතනයේ ක්‍රියාත්මක වෙනකොට ශබ්ද රූපයක් අවශ්‍ය වෙනවා. එතකොට රූප සම්බන්ධතාවයක් පෙන්වනවා. ඉතින් ඔහොම ඕවා ක්‍රියාත්මක වෙද්දී ස්කන්ධ ගොඩ ගැහිමක් සිද්ධ වෙනවා. ස්කන්ධ කියන්නේ මේ කඳු හැදෙනවා කියන එක, ගොඩවල් ගැහෙනවා කියන එක. ඉතින් මෙන්න මේ නාම රූප ධර්ම උප්පාද තිති භංග අවස්ථාවල, ඒ වගේ මේවා ක්‍රියාත්මක අවස්ථාවල, ඒවා කඳු වශයෙන් ගොඩ ගැසෙන අවස්ථාවල, මේවා යථා ස්වභාවයේ නොදන්නාකම නිසා මේවාට ඇලෙන්න, ගැටෙන්න, මුලා වෙන්න පුළුවන්. සත්‍යය. ඒ කියන්නේ වැරදි වැටහීම් මූලික වශයෙන් ඇති කර ගන්නවා. එය ඒ තම මම ඒසෝ හමස්මි ඒසෝ අත් ඒසෝ මේ අත්තා කියලා. අත්ත සංඥාව ඇති කර ගන්න පුළුවන්. මේක මමය, මගේය, මට ඕන හැටියට පවත්වත්තිය යුතුය, පවත්වා ගත හැකිය ආදී වශයෙන් නිකන් එහෙම හැඟෙන්න පුළුවන්. හඟිනවා කියලා ඒකට කියන්නේ, ඔකට පාලි භාෂාවෙන් කියන්නේ මඤ්ඤණා කියලා. මේව හඟිනවා නේද, හැඟෙනවා. ඊළඟට මේවා නිට්ටයයි කියලා හිතා ගන්න පුළුවන්. නිට්ට සංඥා, ආත්ම සංඥා. ඔය විදිහට ඒ නාම රූප ධර්මවල ක්‍රියාකාරීත්වය හරි සංකීර්ණයි. විශේෂයෙන් ඔය වේදනා දෙක ඇති කරනවා මේ නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙද්දි. සුඛ වේදනා, දුක්ඛ වේදනා. ඕවා මේ නාම ධර්මත් රූප ධර්මත් තියෙන දේවල්. ඕ මේ හිතින් හිතාගන්නේ ඒවා නෙමෙයි, ඒවා තියෙන පවතිනවා. ඒවා හේතුඵල ධර්මානුකූලව පවතිනවා. එතකොට ඕවා ඇති දේවල් නැහැයි කියලා හිතාගත්තොත් එහෙම ඒක නිකන් තව මඤ්ඤණාවක් වෙනවා. දැන් ඒ මඤ්ඤණාව හුඟක් මේ භාවනා ශාස්ත්‍රයේ ඉන්න අයට තියෙනවා. මේ ඊට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. සබ්බං අත්තීති ඒකෝ වඤ්ඤ අන්තෝ
සබ්බං නත්තීති ဒුතියවන්තෝ කිය. දැන් ওই නත්ති කියන දෙවෙනි අන්තයට සමහර අය වැටිලා තියෙනවා. විශේෂයෙන් භාවනා ශාස්ත්‍රයේ ඉන්න අයට තමයි ඒක වෙලා තියෙන්නේ. ඒ මඤ්ඤණාව හැදිලා තියෙන්නේ නෑ, මේවා මොකක්වත් නෑ, මේවා ඔක්කොම තියෙන්නේ හිතින්ම වවාගත්ත ඒවා කියලා. හිතින්ම වවාගත්ත ඒවා තියෙන්න පුළුවන් කෙලෙස් වගේ දේවල්. නමුත් මේවා හේතුඵල ධර්මානුකූලව හටගන්න යම් නිමේෂයක් හෝ කාලචේතයක් පවතින නැතිවෙන නාම රූප ධර්මතා. ඉතින් ඕවයි යථා ස්වභාවය නොදන්න නිසා තමයි ඕවා පිළිබඳ අවිද්‍යාව හෝ තණ්හා, මාන, දිට්ටි අන්න ඒවා ඉතින් අපි හිතින් හදාගන්නේ ඒවා තමයි. ඒවට ඒවත් ඉතින් හේතුඵල ධර්මානුකූලයි. අවිද්‍යාපච්චයාව කියලා බුදුරජාණන් වහන්සේ හුඟක් අවස්ථාවල දේශනා කරලා තියෙනවා. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙනමයි මේ හිතින් හදාගන්න අකුසල ධර්මතා ඇති කරගන්නේ කියලා. හැබැයි ඉතින් අකුසල ධර්මතා විතරයි අවිද්‍යාපච්චයාව කිව්වම. අවිද්‍යාපච්චය සංඛාරා කියන තැන අදහස් වෙන්නේ අකුසල ධර්ම. හැබැයි කුසල ධර්මත් ඇති කරගන්න හිතින්මනේ. අපි ඒ පැත්ත හුඟක් වෙලාවට හිතලා නැහැ. කුසල ධර්ම වැටින්නේ සංඛාරවලට තමයි. හැබැයි ඒවා අපි අකුසල සංස්කාර නෙමෙයි, ඒවා කුසල සංස්කාර. ඒවත් සකස් වීම තමයි. දැන් උදාහරණයක් හැටියට අපේ හිතේ කරුණාව ඇති වෙනෝනේ. අපි ඒක දන්නවා. තව කෙනෙක් කරදරයකට විපතකට පත් වුණොත් ඒක දැක්කම අපිට කිසියම් ආකාරයේ හිතේ ඇති වෙනවා මේ කම්පනීය ගතියක් ඇති වෙලා අපිට හැඟීමක් ඇති වෙනවා. මේ මනුස්සයට උදව්වක් කරන්න ඕන, උපකාරයක් කරන්න ඕන ආදී වශයෙන් කියලා සරල උදාහරණයක් ගනිමු. බඩගින්නේ ඉන්න කෙනෙක් අපෙන් ඇවිල්ලා අනේ මට බඩගිනි කෑම ටිකක් තියෙනවද, මොනවා හරි කන්න දෙයක් දෙන්න පුළුවන්ද කියලා ඉල්ලුවොත් අපිට මොකද වෙන්නේ? මොකද්ද වෙන්නේ? ඒ වෙලාවේ තමන් සතිමත් වෙලා තමන් දිහා බැලුවොත් තමන්ට තේරෙනවා තමන්ගේ අභ්‍යන්තරයේ කිසියම් නාම ධර්මයක් පහළ වෙනවා කියලා. කිසියම් මානසික වෙනසක් ඇති වෙනවා. අර මිනිස්සු ඇවිල්ලා බොහොම මේ දුර්වල කෙනෙක් ඇවිල්ලා බොහොම නිහතමානීව මේ මට ආහාර ටිකක් දෙන්න, කෑම ටිකක් දෙන්න ආදී වශයෙන් කියලා. එහෙම නැත්නම් අපි හිතමු කෙනෙක් කියනවා මම මේ හොඳටම අසනීප වෙලා ඉන්නේ, මට පොඩ්ඩක් උදව් කරන්න පුළුවන්ද, කවුරුවත් මට උදව් කරන්න කෙනෙක් නැහැ, බලන්න වෙලා තියෙන දේ කියලා කිව්වොත් එතකොට අපේ හිතේ මොකද වෙන්නේ? එතකොට අපිට පේනවා අභ්‍යන්තරයේ කිසියම් ආකාරයක මානසික සකස් වීමක් වෙනවා. මේ මානසික සකස් වීමටයි සංඛාරා කියලා කියන්නේ. මේ සකස් වීම දෙවිධයකට සිද්ධ වෙනවා. අකුසල පක්ෂයට සහ කුසල පක්ෂයට. ওই সিদ্ধি මං කිය උදාහරණ දෙකේදී මේක වෙන්න පුළුවන්. සමහර විට කෙනෙක් කෑම ටිකක් එල්ලපුවාම එහෙම නැත්නම් මොන හරි අසනීපයි මේ උදව්වක් කරන්න කිව්වම තව කෙනෙකුට තරහ යන්නත් ඉඩ තියෙනවා. එහෙම වෙන්නත් පුළුවන්. එතකොට කරුණාව නෙවෙයි ඇති උනේ, අපි කියන්නේ ද්වේෂය ඇති උනා තරහ. තව කෙනෙකුට කරුණාව ඇති වෙන්න පුළුවන්. අනේ මේ මනුස්සයා අසරණයිනේ, මොනවා හරි කන්න ටිකක් දෙන්න ඕන කියලා හිතෙන්න පුළුවන්. ඒ වගේම එහෙම නැත්නම් මේ මනුස්සයා ලෙඩ වෙලා මම උදව් කරන්න ඕන, මේ මනුස්සයා අසරණයිනේ, කාත් කවුරුවක් නැහැ උදව් කරන්න කියලා එහෙම හිතෙනවා. ඒකට මේ අවස්ථා දෙකේදීම සිද්ධවන්නේ සංස්කාර තමයි. මානසික සකස් වීම කියලා අපි මේවට කියන්නේ. කිසියම් හැඟීමක් ඇති වෙනවා. මනෝභාවයක් කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මේන් අර අකුසල මනෝභාවයේ ඇති වෙන්නේ අවිද්‍යාපච්චය සංඛාරා කියන එක. ඉතින් කුසල පක්ෂයටත් මේක ඇති වෙනවා. කුසල පක්ෂයට ඇති වෙන එකේ හානියක් නැහැ.
ඒක පුද්ගලයාට හානියක් නැහැ, අනිකාට හානියක් නැහැ, ඒකෙන් දුක ඇති කරන්නේ නැහැ. එහෙමයි. ඒක ප්‍රඥාව මූලික වෙලා ඇති වෙයි. ඇත්ත තත්ත්වයේ වැටහිලා යථා ස්වභාවයේ තේරිලා ඇති වෙන තත්ත්වයක් මේ කරුණාව, මෛත්‍රිය ආදී දේවල්. සෑහෙන දුරකට යථා ස්වභාවයේ වැටුණා. තරහ, වෛර, කෝප, දමනාප වැනි අකුසල සංස්කාර යථා ස්වභාවයේ අවබෝධ නොවීමත් එක්ක ඇති වෙන තත්ත්වයක්. මේ මොහොතේ සමහර විට මේ පුද්ගලයා කලබලයෙන් ඉන්න පුළුවන්, නොසන්සුන්කමකින් ඉන්න පුළුවන්, යථා ස්වභාවය වැටහිලා නැති වෙන්න පුළුවන්. අවිද්‍යා, තණ්හා ආදී තත්වයකින්, විශේෂයෙන් අවිද්‍යාවෙන් පසු වෙන අවස්ථාවල තමයි ඇහැට පේන, කනට ඇහෙන, නාසයට, දිවට, කයට දැනෙන දේ නිසා අකුසල සංස්කාර හටගන්නේ. ඒකයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා බුදුපියාණන් වහන්සේ ওই කාරණේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් අන්නේ தત્ත්වේ මුදවන්න තමයි මේ නාම රූප ධර්ම වල යථා ස්වභාවය පැහැදිලි කරගන්නේ අපි. ඕකට අපි විඥා කියලා කියනවා. එහෙම නැත්නම් සම්මා දිට්ඨි කියනවා. විපස්සනා කියනවා. යථා භූත ඥාන දර්ශන කියනවා. නිබ්බේධික පඤ්ඤා කියනවා. විවිධ වචන පාවිච්චි කරලා තියෙනවා බුදු පියාණන් වහන්සේ. මේ නොයෙක් වචන පාවිච්චි කරාට මේන් අදහස් කරන්නේ, අදහස් වෙන්නේ එකම දෙයක්. එකම දෙයක්. ඊයර යථා ස්වභාවය අවබෝධ කර ගැනීම. ඉතින් ওই යථා ස්වභාවය අවබෝධ නොවීමත් එක්ක තමයි ඔය අකුසල මානසික තත්ත්වයන් ඇති වෙන්නේ. ඉතින් ඒ අකුසල මානසික තත්ත්වයන්ට අපි සංඛාර කියන වචනේ පාවිච්චි කරන, විශේෂයෙන් අකුසල සංස්කාර. ඉතින් පහුගිය සාකච්ඡාවේදී අපි අකුසල සංස්කාර මූලික වශයෙන්, අකුසල මානසික තත්ත්වයන් මූලික වශයෙන් කොටස් තුනකින් හඳුනාගත්තා. අකුසල සංඥා, අකුසල චේතනා සහ අයෝනිසෝ මනසිකාර වශයෙන්. එතකොට පහන සංඥාවට අපි ඇවිල්ලා ඉන්නවා දැන්. බැහැර කළ යුත්තේ අඳුනා ගැනීම කියන තැනට දැන් අපි ඒක අඳුනාගත්තා. මේ සාකච්ඡාව තවත් දිගක් ඉස්සරහට අද ගෙනියන්න කැමතියි. පහන සංඥා ළඟට තියෙන්නේ විරාග සංඥා, නිරෝධ සංඥා ආදී වශයෙන්. සංඥා කියන්නේ දැන් මේක අවබෝධ කර ගැනීම, තේරුම් කර ගැනීම, වටහා ගැනීම කියන එක. පජානාති, සංජානාති, විජානාති, අභිජානාති, පරිජානාති ආදී වචනවලින්, ජානාති, ජානාති, ජානාති කියන වචනවලින් පාලි භාෂාවේ ඔය අවබෝධය කියන දේ හඳුන්වලා තියෙනවා. අවබෝධ කර ගැනීම. ඉතින් ඒක විවිධාකාරයි. මුලින්ම තියෙන්නේ ඉතින් සංජානාති. ඊළඟට විජානාති, පජානාති, අභිජානාති, පරිජානාති. ඒකයි සංඥා, විඤ්ඤා, පඤ්ඤා, අභිඤ්ඤා, පරිඤ්ඤා කියලා හඳුන්වලා තියෙන්නේ. අර ඒ ඇති වෙන ක්‍රමයෙන් ක්‍රමයෙන් වර්ධනය වෙන අවබෝධයටයි ඒ වචනෙහි විදියට පාවිච්චි කරලා තියෙන්නේ. දැන් සංඥා කිව්වම එතන ලොකු ගැඹුරු වැටහීමක් නැහැ. හැබැයි විඤ්ඤා, විජානාති කිව්වම විශේෂයෙන් දැනගන්නවා කියලා ඔන්න එතන ඊට වැඩිය ගැඹුරු අවබෝධයක් තියෙනවා. පජානාතිති පඤ්ඤා, පඤ්ඤා කියනකොට එතන ඊටත් වැඩිය ටිකක් ගැඹුරු අවබෝධයක් තියෙනවා. අභිජානාතිති අභිඤ්ඤා, එතකොට තවත් අවබෝධය ගැඹුරු වෙලා තියෙනවා. අන්තිමට පරිජානාතිති පරිඤ්ඤා, ආත්පසින්ම අවබෝධ කරගෙන තියෙනවා කියන අදහස දක්වා. ඉතින් ඒ මට්ටමකට කෙනෙක් ආපුවම ඇත්ත වශයෙන්ම පුද්ගලයෙක්ගේ එහෙම ගැටලුවක් නැහැ. නාම රූප ධර්ම වල යථා ස්වභාවය තේරිලා ඒ තැනැත්තාට පුළුවන්කම ලැබෙනවා මේ නාම රූප ධර්ම කොයි විදිහට, කොයි ආකාරයෙන් පැවතුණත්, කොයි විදිහට ක්‍රියාත්මක වුණත් ඒවයින් අකුසල සංස්කාර කරගන්න නැතුව උපේක්ෂා වෙලා කටයුතු කරන්න. එතෙන්ට එනකොට ඒ තැනැත්තාගේ සීලය, සීලය කියන්නේ ඔය කායික වාචසික හැසිරීම අයහපත් වෙන්නේ නැහැ. සමාධි තත්ත්වය
හොඳයි. විපස්සනා සමාධියක් එතකොට තියෙන්නේ. මේ සමත සමාධියක් නෙවෙයි. අර මේවයි යථා ස්වභාවය අවබෝධ කරගෙන ඇති කරගත්ත සංසුන් මානසිකත්වය. අපි ඒකට කියන්නේ විපස්සනා සමාධි නැත්නම් සම්මා සමාධි කියලා. ප්‍රඥාව ඉහළම තත්ත්වයේ පවතින. ඉතින් ඒ එතන තමයි නිවන තියෙන්නේ. නිවීම සැනසීම තියෙන්නේ. ඔතෙන්ට අපිට ඉන්න පුළුවන් ඕන කෙනෙකුට. ඔතෙන්ට ඉන්න බැරි කෙනෙක් ඉන්නවයි කියලා බුදුහාමුදුරුව කියන්නේ නැහැ. මෙන්න ආවලාට මේක ඉන්න බෑයි කියලා එහෙම නැහැ. මාර්ගයේ වැටුවොත් ඉන්න පුළුවන්. ඉතින් අපි අද සාකච්ඡාවේදී අවධානයට ගන්න කැමති මේ ඊළඟ සංඥාව විරාග සංඥා කියන කොටස. විරාග සංඥා කියන ඒ දේ ගිරිමානන්ද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන ආකාරයේ සමහර විට ඔය ඇත්තන්ට මතක ඇති. කතමාචානන්ද විරාග සංඥා දස සංඥාව පැහැදිලි කරන අවස්ථා මම හිතන්නේ හැමෝටම වගේ මතක තියෙනවා, මතක ඇති. මොකද මේ අපි භාවිතයට ගන්න මේ සූත්‍රය ගිරිමානන්ද සූත්‍රය බොහොම ප්‍රකට එකක්, ප්‍රසිද්ධ එකක්, හැම දෙනාටම හුරු පුරුදු එකක්, නිතර භාවිත වෙන සූත්‍රයක්. අංගුත්තර නිකායේ මේ දසක නිපාතේ ඇතුළත් වෙන සූත්‍ර දේශනාවක්. ඉතින් එහි ඔය ගැඹුරින් අවබෝධ කරගත යුතු කරුණු 10ක් බුදුපියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් විරාග සංඥා දේශනා කළා තියෙන්නේ කතමාචානන්ද විරාග සංඥා. ඉදානන්ද බික්කු අරඤ්ඤගතෝ වා රුක්කමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා ඉතිපටි සංචික්කති. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බ උපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බානං. එතකොට මේ නිවනේ ස්වභාවය තමයි මේ විරාග සංඥා නිරෝධ සංඥා වලින් කියන්නේ. දැන් අපි මේ විරාග නිරෝධ පටි නිස්සග්ග මුත්‍ති අනාලය වගේ වචන පාවිච්චි වෙනවා. මේ නිවනට යෙදෙන වචන ගොඩක් තියෙනවා. මූලික වශයෙන් නිරෝධ කියන වචනේ දෙනවා, විරාග කියන වචනේ දෙනවා, පටි නිස්සග්ග මුත්‍ති අනාලය අනිශ්චිත අනුපාදාන වගේ වචන යෙදෙනවා. ඒ වචන වලින් තමයි නිවනේ ස්වභාවය අපි තේරුම් ගන්න. නිවනේ ස්වභාවය නිවන සාක්ෂාත් නොකල තවමත් නිවනටපත් නොවුණු, පූර්ණ වශයෙන් නිවනටපත් නොවුණු කෙනෙකුට නිවනේ ස්වභාවය පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ ওই විදියට. ඒතං සන්තං. ඒක සාන්ත తත්වයක්. ඒතං පනීතං. ඒක ප්‍රනීත తත්වයක්. යදිදං කොහොමද කියලා ටිකක් විස්තර කෙරුවොත් සබ්බ සංඛාර සමතෝ. එතන සියලු සංස්කාර සමත වෙලා තියෙනවා. සබ්බ උපදි පටි නිස්සග්ගෝ. සියලු උපදි අන්නර පටි නිස්සග්ග කියන වචනේ අත හැරිලා තියෙන අත් හැරුණු තත්වයක්. තණ්හක්ඛයෝ තෘෂ්ණාව ක්ෂය වෙච්ච තත්වයක්. විරාගෝ නොඇලුණු තත්වයක්. නිපාන නිවනේ ස්වභාවය හොමයි කියලා. එතකොට අපිට දැන් හිතා ගන්න පුළුවන් මේක න්‍යායික වශයෙන්මම නෙවෙයි ප්‍රායෝගිකවත් අපිට හිතා ගන්න පුළුවන්. මොකද ඔය தත්වයන් සෑහෙන දුරට අපි තුල සිද්ධ වෙලා තියෙනවා. නැත්තේ නැහැ. හොඳට බැලුවොත් ඔය අපි දැන් මේකේ මුලටම තියෙන්නේ සබ්බ සංඛාර සමතෝ කියලා. දැන් අපි සංඛාර පිළිබඳව තමයි මේ දක්වාමත් කතා කළේ. කුසල අකුසල වශයෙන් මේ සංස්කාර අපි අවබෝධ කරගෙන තියෙනවා. සංස්කාරවල මූලික අවස්ථාව මානසික සකස් වීම. ඒක නිසා සංඛාර විස්තර කරද්දිත් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ ওই උපාදාය පරිපවත්ත වගේ සූත්‍ර කියවල බැලුවොත්, උපාදාන පරිපවත්ත.
වගේ සූත්‍ර වලට ගිහිල්ලා බැලුවොත් ඒවයි ඉතින් අපිට මේ ඒක එහෙම හඳුනා ගන්න පුළුවන් මේ මේ දේශනා බොහොම අපූර්වට සඳහන් වෙලා තියෙන මේ පංචස්කන්ධ ආදී දේවල් පැහැදිලි කරන අවස්ථා. ඉතින් ඒවයිදී බුදුපියාණන් වහන්සේ මේ කාරණේ මේ සංඛාර පැහැදිලි කරලා තියෙන්නේ. කතමාච භික්ඛවේ සංඛාරා චෛමා භික්ඛවේ චේතනාකාය මේ චේතනාව කොටස් චේතනාව කොටස් 6කි. මේ අංගුත්තර නිකායේ මේ සංයුත්ත නිකායේ කන්ද වග්ගපාලියේ කන්ද සංයුත්තේ මේ උපාදාන පරිපවත්ත කියන සූත්‍රය ඇතුළත් වෙලා තියෙනවා. මේ සූත්‍රයේ බොහොම වැදගත් මේ පංචස්කන්ධ හරි අපූර්වවට පැහැදිලි කරන මේ දේශනා. ඉතින් එතන මේ සංඛාර පැහැදිලි කරන කතමේච භික්ඛවේ සංඛාරා මොනවාද මේ සංඛාර කියන්නේ? චෛමා භික්ඛවේ චේතනාකාය චේතනාවෝ කොටස් 6කි. රූප සංචේතන, සද්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන. ඉමේ වොච්ඡන්ති භික්ඛවේ සංඛාරා. මේ තමයි සංඛාර. මේ සංඛාර කිව්වම චේතනාමයි, වෙන දෙයක් නෙවෙයි. ඉතින් ඔය චේතනා මූලික වශයෙන් ඊට පස්සේ අපිට කොටස් කරලා ගන්නවා. කුසල චේතනා, අකුසල චේතනා කියලා. ඒකයි සංඛාරත් කොටස් දෙකට බෙදෙන්නේ. කුසල සංස්කාර, අකුසල සංස්කාර වශයෙන්. ඉතින් අපි යෝවා දැන් අත්දැකීමෙන් දන්නවා. අපේ හිතේ ඇති වෙන ওই දෙක. එතකොට සබ්බ සංඛාර කිව්වම සියලු සංස්කාරයෝ කිව්වම ටික පුළුල් අර්ථයි. එතකොට එක් පැත්තකින් අපේ මේ මනසේ ඇතිවෙන සියලුම නාම ධර්ම සංඛාර ගණයට ගන්න පුළුවන්. මොකද ඒවා සකස් වී සකස් වී. එතකොට මනසේ සකස් වන සියලු මානසික තත්ත්වයන් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ආදී වශයෙන් කියන සියලුම දේව සියලුම මානසික සකස් වීම සංඛාර ගණයට ගන්න පුළුවන්. සබ්බේ සංඛාරා කියනකොට එතකොට මේ සබ්බේ සංඛාරා කියන එක ගැනයි අද ටිකක් අපි අවධානයේ වැඩිපුර ලක් කරගන්නේ. සියලුම මානසික සකස් වීම මේ මානසික සකස් වීම මගින් තවත් සකස් වීම කෙරෙනවා. වේදනාවක් ආපුවාම සංඥාවක් ඇති වුණාම සංස්කාරයක් වුණාම පස්සයක් වුණාම මානසිකාරයක් තුලින් ඊළඟට ඇති කරනවා වචී සංකාර. වචනේ කියන එක ඒ වචනේ පිටිපස්සේ තියෙන ඔය චිත්ත සංකාරයක් තමයි, මනෝ සංකාරයක් තමයි. නමුත් වචනේ කියන්නේ කටින් පිට වෙන දෙයක්. එහෙම නැත්නම් අපි ඒකට කිය ඒකේ තියෙන භෞතික භූත ධර්මයක් තියෙනවා. අර ශබ්දයේ කියන එක තියෙනවනේ. ශබ්දේ කියන එක තියෙනවා. එතකොට ශබ්දය කියලා කියන්නේ නාම ධර්මයක් නෙවෙයි. රූප ධර්මය. සතර මහා භූත වලට අයිති එක. තේජෝ ධාතුවට වැටෙන එක. ශබ්දේ කියන්නේ. එතකොට නමුත් මේ ශබ්දය පිට උනේ නාම ධර්මයක් හේතු කොටගෙන. එතකොට මේ වචනය සංස්කාරයක් විදිහට බුදු පියාණන් වහන්සේ දේශනා කරන වචී සංඛාරකය. වචනේ සකස් වීම කියන එකයි එතන අදහස් කරන්නේ. වචන සකස් වීම. එතකොට අර ඒ පිටිපස්සේ චිත්ත සංඛාරයක් තිබුණා. ඒ චිත්ත සංඛාරය වචී සංඛාරයක් ඇති කරන. එතකොට නම් තවත් සංස්කාර කොටසක් අපිට හමු වෙනවා. වචී සංඛාර තවත් කොටසක් දක්වන බුදුජන් වහන්සේ
काय संकार, काय संकार अर चित्त संकारे विसिन्म कायिक क्रियावक उपद्दन काय क्रियात्मक करवन तावत विधि अभी उदाहरण कहटिएट अभी අපිට මේක අත්දකින්න පුළුවන් මං අත්දකින්න අවස්ථාවක් අපිට මේ සංස්කාර අත්දකින්නවා දැන් ඔන්න අපි උදාහරණයක් හැටියට අපි හිතමු භාවනා කරන්න පරියංකේ ඉඳ ගන්නවා කියලා ආනාපාන සතිය වඩන්න කියලා අපි ඉඳ ගන්න දැන් ඔහොම ඉඳගෙන ඉන්නකොට ආනාපානයට හිත යොමු කරනවා සතිමත් වෙලා එහෙමනේ ඉන්නේ අපි එහෙම ඉන්නකොට ආනාපානීය ගති ලක්ෂණ වැටහෙනවා මේක ස්පර්ශයක් විදිහට දැනෙනවා ඉතින් ඔන්න පස්ස ඒ කියන්නේ මනෝ සංකාරයක් අර ඇති වුනේ අර පස්ස ඊට පස්සේ ඒ හුස්මේ තියෙන සිසිල් බව උණුසුම් බව අඳුනා ගන්නවා ආ දැන් මේක සිසිල් මේක උණුසුම් අන්න සංඥාව एक संस्कार मानसिक इलांगटे समहरविते उनुसुम भव शिशिल भव विंदिनो वेदना एक संस्कार इट पास समहरित वे हुस्म गेन हितन्नत पुलुवां यमक मेक शिशिल नेद उनुसुम नेद मट दन मेक हुंदत तेरेनो आनापाने मट हुंदत वैटहिनो नेद कियला හිතන්නත් පුළුවන් චේතනාව. ඒක සංස්කාරය. දැන් නොතෙන්දී අපිට පේනවා මේ මොනවා හරි ආනාපානයේ ඉන්නකොට අර ඇතුළත සිද්ධ වෙන දේවල් ටික මානසික සකස් වීම, චිත්ත සංකාර එහෙම නැත්නම් මනෝ සංකාර කියන වචන දෙකෙන්ම ඔය සංස්කාර හඳුන්වලා තියෙනවා. चित्त संकार मनो संकार दखीन पुलवांग समहार विट वे संस्कार अर अकुशल देवलुना सिद्धवेन पुलवांग अभिहितमो आना पाने सतीय वडन वेला वाड़ी वेला निश्चर्द ये यदि सिटी नील योग्य समहार विट के शब्द के रुआ වගේ මේ දෙයක් වුණොත් නුරුස්නා ගතියක් වගේ ඇති වෙන්න පුළුවන් මනසේ මම මේ බොහොම විවේකයෙන් සංසුන්ව තැම්පත්ව හිටියා මේගොල්ලෝ මේ කරදර කරනවා නේ වගේ හැඟීමක් ඇති වෙන්න පුළුවන් එතකොට ඒක චිත්ත සංස්කාරයක් නමුත් නිකන් අකුසල පක්ෂයට බර ගතියක් පෙන්නන නුරුස්නා ගතියක් වගේ तमंट हुद आनापाने तुल तमंग हुद सांसुंग तेंपत्तिन अवस्तारे इतेन पुलुवां मेक तवके नुकुट कियल देन्नो मेक कोच्चर हुद दे अद्द मेक कोच्चर मेक तीन सैनसी मक तीन अद मेक कोच्चर हुद सतिय पीटनो अने द मेक तवके नुकुट कियल देन्नो एक चेतना वगे मनो संकार्य अति उने අරයේ කිසුක වේදනාව පදනම් කරගෙන එක්තරා කරුණාව පැත්තට බර වෙච්ච මේ කාරුණික හැඟීම මම මේක තව කෙනෙකුට කියලා දෙන්න මේක හරි හොඳයි මේ ඔහොම සිතිවිලි ඇති වෙනවනේ අපිට ඒවා දකින්න පුළුවන් එතකොට අපි බොහොම සිහිනුවණෙන් හිටියොත් ඔය චිත්ත සංකාර ඔය මනෝ සංකාර සිතවිලි සකස් වීම මානසික සකස් වීම දැක ගන්න පුළුවන් විතරක් නෙවෙයි ඔය සකස් වීම වල කුසල අකුසල දෙපක්ෂයට වැටෙනකොට ඒකත් දකින්න පුළුවන් මොන මේ පැත්තට බර වුණා හිත හිතේ රුස්සන් නැති ගතියක් ඇති වුණා සතුටක් ඇති වුණා කරුණාවක් ඇති වුණා මෛත්‍රියක් ඇති වුණා ඒව ඔක්කොම සංස්කාර ඊට පස්සේ අර මේක කියන්න ඕනනේ කියලා හිතෙනවනේ
ඊට පස්සේ සමහරට යම් වෙලාවක ඒ සිතිවිල්ල අනුව කියන්න ඉඩ තියෙනවා. අන කියනකොට ඒක වචී සංස්කාරයක් වෙනවා. වචනේ ක්‍රියාත්මක වීමක් වෙනවා. එහෙම නැත්නම් හිතෙන කරන්න ඕන කියලා. කරන්න ඕන කියලා අපි හිතමු මේ නැගිටලා යන්න ඕන. දැන් නම් වෙලාව හොඳයි. භාවනාව නතර කරන්න දැන් මට මේ අහවල් වැඩේ තියෙනවා. මම දැන් මේ වැඩේ කරන්න ඕන කියලා හිතෙනවා. නැගිටලා ගිහිල්ලා ඒ වැඩේ කරනවා. එතකොට අර භාවනාවේ ඉඳිද්දි තමයි චිත්ත සංකාරය ඇති උනේ. වාඩි වෙලා ඉඳිද්දි මෙන්න ඊට පස්සේ නැගිටලා ගිහිල්ලා යම් වැඩක් කරනවා. එතකොට කාය සංකාරය, කය මෙහෙයුවේ. නැගිට්ට ගියා කරනවා. එතන තියෙන්නේ කය මෙහෙවීම. කාය සකස් වීම. එතකොට කාය සංස්කාරය. මෙන්න මේ විදිහට අප තුල පුද්ගලයා තුල අජ්ජත් කියලා ඔක අපි කියන්නේ තමා වශයෙන් සැලකිය හැකි සංස්කාර තුනක් පැහැදිලිවම දේශනා කරා. චිත්ත සංකාර, හෙවත් මනෝ සංකාර. දෙකම එකයි. ඒ චිත්ත සංකාර මනෝ සංකාර ඇසුරෙන් සිදුවෙන වචී සංකාර. වචනය ප්‍රකාශ වීම. ඊළඟට ඒ ඇසුරෙන් සිද්ධ වෙන ඒ චිත්ත සංකාර මනෝ සංකාර ඇසුරෙන්ම සිද්ධ වෙන කාය සංකාර. කායික වූ ක්‍රියාකාරකම්. ඉතින් ඔය සංකාර අජ්ජත්ත වශයෙන් ගත්තම තමා වශයෙන් තමා තුළ සිදුවෙන දේ. ඔය ටික අපිට දැක ගන්න පුළුවන්. භාවනා යෝගියෙකුට ওই ටික දැන හඳුනා ගන්න පුළුවන්, වටහා ගන්න පුළුවන්, අවබෝධ කර ගන්න පුළුවන්. භාවනාව තුළින් දැක ගන්න පුළුවන්. දැන ගන්න විතරක් නෙවෙයි. දැන ගන්න නම් අපට සූත්‍රයේ කියවුවම ඇතිනේ. දැන ගන්නට. නමුත් අපිට දැක ගන්න පුළුවන්. භාවනාත්මක වුණාම අප තුළින්ම දැක ගන්න පුළුවන්. ওই සංකාර ඕයි තියෙනවා කරන ගතියයි කෙරෙන ගතියයි කියලා දෙකක්. ඉතින් ඕක බුදුරජාණන් වහන්සේත් ඒක ඒ විදිහට දේශනා කරලා තියෙනවා. කරන හිතාමතා කරන සහ කෙරෙන කියලා. සංකාර මේ ඉතින් අභිධර්මයේදී ඕක අමුතු වචනයක් පාවිච්චි කරලා තියෙනවා අසංකාරික සසංකාරික කියලා. ඉතින් ඔය අසංකාරික සසංකාරික කියන යෙදුම බුද්ධ දේශනාවල නැහැ. ඒක ආභිධම්මික විවරණ ග්‍රන්ථවල එන වචනයක්. මේ ඒක විස්තර කරන්නේ මෙහෙවීමක් ඇතුව මෙහෙවීමක් නැතුව කියලා. කොහොම නමුත් මේ සංස්කාර හේතුඵල ධර්මානුකූලයි. තමා වශයෙන් හිතාමතා කෙරුණත් කළත් කෙරුණත් දෙකම මේ හේතුඵල ධර්මානුකූලයි. ඉතින් ওই දෙකටම කෙරුණත් කෙරුවත් හිතුවත් හිතුණත් කියලා අපි ඔය දෙවිදිහකට ගමු. කරන සහ සංස්කාර එතකොට කරන සහ කෙරෙන කියලා ගත්තා. කොහොම වුණත් හේතුඵල ධර්මානුකූලයි. අපි ධර්මතා හැටියටයි බාරගන්නේ. ඊළඟට ඔය අජ්ජත්ත වශයෙන් තමා වශයෙන් පවතින තමා වශයෙන් සලකන ඔය තුනට අමතරව බහිද්ධාවෙනුත් අපිට ওই සංස්කාර අඳුන ගන්න පුළුවන්. දැන් සරල උදාහරණ ගත්තොත් මේ වටපිටාවේ අපි හිටවන ගස් තියෙනවා. හිටවන ගස්. බීජයක් හොයාගෙන ඇවිල්ලා නැත්තම් රෝපණ කොටසක් වෙනත් ශාකයකින් අපි ඒකේ රෝපණ කොටස හොයාගන්න. රෝපණය වෙන කොටස අපි ඒකට කියන්නේ බීජ කියලා. ඉතින් අපි ඕක අරගෙන ඇවිල්ලා පරිස්සමට සුදුසු තැනක් බලලා මහ පොළොවේ කොහේ හරි තැනක ඕක තියලා රෝපණය කරනවා. එතකොට එතන යම් ගහක් කියලා දෙයක් සකස් වෙනවා ක්‍රමයෙන්. එතකොට එතන තියෙනවා අපේ කිසියම් දායකත්වයක් තියෙනවා. පොඩි දායකත්වයක් තියෙනවා.
අපි එතන ඉඳලා කියන්නේ මම හිතෙව්ව ගහ කියලා. ඉතින් මම හිතෙව්ව ගහ කිව්වම එතන මම කරලා තියෙන්නේ පුද්ගලයා කරලා තියෙන්නේ අර රෝපණ කොටස නැත්නම් අපි ඒකට බීජය කියනවා. බීජය අඳුනගත්තා. බීජය වෙන් කරගත්තා. ඒක අරගෙන ආවා. ඒක සුදුසු තැනක මහ පොළොවේ තිබ්බා. රැකවරණයක් සැලැස්සුවා. පස් ටිකක් දැම්මා, පොර ටිකක් දැම්මා. ආරක්ෂක වැටක් ඒ වටා හැදුවා. ඔය ටික කෙරුවා. ඒක ඇත්ත. නමුත් අර බීජය පැලවුනේ ඊට අදාළ හේතු ඵල ටික තිබ්බොත් විතරයි. තිබුණා නම් විතරයි. නැත්තම් අපි කොච්චර අරගෙන ආවත් තිබ්බත් උපස්ථාන කෙරුවත් වතුර දැම්මත් පොර දැම්මත් ඒක පැලයක් වෙන්නේ ගහක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මෙතන තියෙනවා කිසියම් හේතු ටික. හේතුඵල ධර්මානුකූල සකස් වීමක් කියලා අපිට කියන්න පුළුවන්. අපේ දායකත්වයකුත් තියෙනවා. අපි නැතත් ওই සමහර වෙලාවට සතුන් බලන්නේ ඒගොල්ලෝ යම් යම් තැන්වලට ගිහිල්ලා ගෙඩි කාලා ගෙනල්ලා ඒක ඒ ඇටේ දානවා කොහේ හරි තැනක. දාපුවම ඒක පැලෙනවා. එහෙම තියෙනවා. එතකොට බාහිර පරිසරයේ දිහා බැලුවත් අපිට පේනවා සකස් වූ දේවල් අපිට පේනවා. අපේ කිසි දායකත්වයක් නැතුව අපේ දායකත්වයේ ඇතුව කෙරෙන දේවලුත් තියෙනවා. අපේ කිසි දායකත්වයක් නැතුව හැදිච්ච ගහකොළ තමයි වැඩිපුර තියෙන්නේ. අපේ දායකත්වයක් නැහැ. අපේ දායකත්වයේ තියෙන්නේ හරිම සීමා සහිත දේවල් ටිකකටනේ. මේ විශ්වයේ පවතින සාතිශය බහුතරයක් දේවලට අපේ කිසිම දායකත්වයක් නැහැ. පුද්ගලයාගේ දායකත්වයක් නැහැ. සම්බන්ධ වීමක් නැහැ. නමුත් ඒවා අපේ දායකත්වයක් අපේ සම්බන්ධ වීමක් නැත. ඒවාට අදාළ හේතුඵල විසින් හේතු යෙදුනම එතන යම් සකස් වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක අපි දකිනවා. ඕක අපිට පේනවා. නේ? අපිට කියන්න පුළුවන් අපේ වත්තේ ගස් ගන්න නම් මේවා අපි හිතවල තියෙන්නේ කියලා. ඉතින් අල්ලපු වත්තේ ගස් කොළන් අපිට පේනවා. මේ ලෝකේ මේ විශ්වයේ මේ මහ පොළොව පුරාවට වැවිලා තියෙන ගහකොළ අපිට දැක ගන්න පුළුවන්. ඉතින් ඒවා අපි අපේ දායකත්වයක් නැහැ. නමුත් අපිට දැක ගන්න පුළුවන්. ඒ පිළිබඳ ඒ සංඥාවක් රූප සංඥාවක් අපි තුල ඇති වෙනවා. සමහර විට ඒවා අපිට විඳින්නත් පුළුවන්. ඒ ගහක් යටට ගියොත් සිසිලසක්. ඒ ගහකින් වැටුණු ගෙඩියක් අපිට කන්න පුළුවන්. එතකොට ඒ පිළිබඳ විඳීමක් තියෙනවා. හඳුනා ගන්න තියෙන මේ ගහ මේ රසවත් ගෙඩි තියෙන ගහක්. මේ ගහේ ගෙඩි රසයි කියලා අපි හඳුනා ගැනීමක් තියෙනවා. විඳීමක් තියෙනවා. සමහර විට චේතනා ඇති වෙන්න පුළුවන්. පුණ්‍ය චේතනා අනේ මේ ගහ හිටවපු මනුස්සයාට පින් සිද්ධ වේවා. යහපතක් වේවා. කියලා පින් සිතිවිල්ලක් ඇති කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ගහ යට මේ ගෙඩි ගොඩක් වැටිලා තියෙනවා මේවා නරක් වෙලා අපතේ යනවට වැඩිය හොඳයි එකතු කරලාගෙන ගිහිල්ලා මේ බඩගින්න ඉන්න කෙනෙකුට දෙන්න ඕන කියලා කරුණා සිතිවිල්ලක් ඇති වෙන්න පුළුවන්. ඔහොම වෙන්න පුළුවන් අපි තුල ඒ වෙන්නේ සිතුවිලි පහළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ගහ බොහොම රසවත් ගහ මේ ගෙඩි තියෙන ගහක් නේ මේ වැනි ගස් ටිකක් පැල කරන්න ඕන. තවත් බොහෝ දිනකට මේකෙන් යහපතක් වෙනව නේද කියලා එහෙම සිතුවිලි තියෙන්න පුළුවන්. ඒ ඔක්කොම අර බාහිර සංස්කාරයේ විසින් අප තුල ආපහු සංස්කාර ඇති කරනවා. එක්ක පුඤ්ඤාභි සංකාර නැත්නම් අපුඤ්ඤාභි සංකාර නැත්නම් ආනෙන්ජාභි සංකාර. ඔහොම ඇති වෙන්න පුළුවන්. විසංකාර වෙන්නත් පුළුවන්. එහෙම අකුසල නොවන කාම නොවන අකුසල නොවන ගණිතය ඇති සිටිවිලි සිතුම් පැතුම් ඇති වෙන්නත් පුළුවන්. ඒවට අපි අයවට බුදුරජාන් වහන්සේ පාවිච්චි කර වචනේ විසංකාර කියලා. විසංකාර නැත්නම් සංකාර සමත කියන වචනේ පාවිච්චි කරා. ඉතින් සංකාර විසංකාර සංකාර සමත කියන වචන තේරුම් කරන්න ගිහිල්ලා උඟ දෙනෙක් අටුවාවල සහ පරිවර්තකයෝ කිසිම සංස්කාරයක් නැහැ කියලා තමයි කියලා තියෙන්නේ.
ඒක වැරදි. මොකද බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් ජීවත් වුණා. ඒ 45 තුල උන්වහන්සේට අප්‍රමාණ සිතුවිලි ඇති වුණා. අප්‍රමාණ වචන ප්‍රකාශ කෙරුවා. අප්‍රමාණ විදිහට ක්‍රියාත්මක කෙරුවා. කය මෙහෙවලා වැඩ කෙරුවා උන්වහන්සේ. එතකොට එතන තියෙනවා වචි චිත්ත සංකාර තියෙනවා බුදුරජාණන් වහන්සේගේ වචි සංකාර තියෙනවා කාය සංකාර බලන්න උදාහරණයක් ඇටියෙද මේ සූත්‍ර කියලා විනේසහ සූත්‍ර මේ පිටකවල තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වචී සංස්කාර. අපි මේ සූත්‍ර හැටියට පළවෙනි ධර්ම සංගායනාවේදී ගොනු කරලා අපි මේ පාඩම් කරගෙන මේ කියවන්නේ මේ සාකච්ඡා කරන්නේ දැන් අපි මේ මූලික මාර්ගෝපදේශන හැටියට මේ අරන් කතා කරන මේ මහා සතිපට්ඨාන දේශනාව මේ ගිරිමානන්ද දේශනාව මේ උපාදාන පරිපවත්ත දේශනාව ඇතුළු මේ තවත් බොහෝ දේශනා මේ මොනවාද මේ බුදුරජාණන් වහන්සේගේ වචී සංකාරණි වචන ක උන්වහන්සේ කරපු ප්‍රකාශනනි ඒව වචී සංකාර වෙන්න කලින් උන්වහන්සේගේ චිත්ත සංකාර මේ සූත්‍රවල ඇතුළත් වෙලා තියෙන හැම දෙයක්ම උන්වහන්සේට මනසින් වැටහිච්ච දේවල් මනසින් තේරුම් ගත්ත දේවල් අවබෝධ වුණා. එතකොට මේ මට්ටමේ තිබුණා නම් අපි හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේගේ මනෝ සංකාර චිත්ත සංකාර හැටියට. හැබැයි අකුසල නෙමෙයි. කුසලයි. කුසල පක්ෂයටයි. ඒ වගේම ඊට පස්සේ උන්වහන්සේ ඒවා දේශනා කළා. දේශනා කරනවා කියනකොට එතන අදහස් වෙන්නේ වචී සංකාර. වචනයට පරිවර්තනය. වචනයට පරිවර්තනය කරා විතරන්නේ උන්වහන්සේ කය මෙහෙවල ඒක කරලත් පෙන්නුවා අපිට. කාය සංකාර. හැබැයි කුසලයි. මෙන්න මේ සංකාර කුසල පැත්තට හැරීම කුසල පක්ෂයට වැටීමටයි විසංකාර කියන්නේ සංස්කාරයක් නැහැ කියන එක නෙමෙයි. ඒකට සංකාර සමතෝ කියන වචනේත් පාවිච්චි කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියවනේ විසංකාර ගතං චිත්තං කියලා. මගේ හිත විසංකාර ගත වුණා කියලා. ඒ අකුසල සංස්කාරයෙන් කුසල සංස්කාරයට මාරු වුණා කියන එක නෙමෙයි කියන්නේ. එහෙම නැතුව කිසිම සංස්කාරයක් කරන්නේ නැහැ කියන එක නෙමෙයි. උන්වහන්සේ ඔය අවුරුදු 45 තුළ අප්‍රමාණ කරුණා සිතිවිලි පහළ කරගත්තා. කරුණා සිතිවිලි පහළ වුණා. ඒකයි තියෙන්නේ. ඉතින් ওই විදිහට මේ සංස්කාර පිළිබඳ අවබෝධයක් අපිට ඇති වෙන්න ඕන. මේ නාම රූප ධර්ම අහනකොට, දකිනකොට, විඳිනකොට ඒව පිළිබඳ අපිට සිතිවිලි ඇති වෙනවා, වචන ප්‍රකාශ වෙනවා, ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒවා තමයි සංකාර. ඔය වචන, ඔය සිතිවිලි, ඔය ක්‍රියා අතරේ අකුසල පක්ෂයට බර ඒවත් තියෙනවා. ඇයි අකුසල පක්ෂයට බර වෙන්නේ? අවිද්‍යා පත්‍ය සංකාර. අන්නර කොටස වෙන් කරගන්න අපිට පුළුවන් වෙනවා. ඒ කොටස දිගට දිග් ගහලා ගිහිල්ලා තමයි අර ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති කියලා එහි අවසාන ප්‍රතිඵලය පෙන්න. මොන මොන මොනවායි අවසාන ප්‍රතිඵලයේද? මේ අකුසල සංස්කාරවල අවසාන ප්‍රතිඵලය. මොනවාද අකුසල සංස්කාර? අකුසල චිත්ත සංකාර, අකුසල වචී සංකාර, අකුසල කාය සංකාර. ඒවයි ප්‍රතිඵලය. දුක්ඛකන්දස්ස සමුදයෝ හෝති. මේ දුක්ඛන්ද හට ගන්නවා. අපිට ඕන දුක්ඛන්ද හට ගන්නන්න නෙමෙයි. ඒව මේ තස්ස දුක්ඛකන්දස්ස නිරෝධෝ. නිමා කරන්නයි අවසන් වෙන්නේ. ඔව් අවශ්‍ය වෙන්නේ. මේ ආර්ය ප්‍රතිපදාව තියෙන්නේ ඒක නිමා කරන්න. එහෙනම් ආර්ය ප්‍රතිපදාවේදී අදහස් ඉලක්කය වෙන්නේ මේ සංස්කාර නිරෝධේ, සංස්කාර සමතේ. නිවන එහෙම හැඳින්නුවේ ඒකයි බුදුරජාණන් වහන්සේ. සබ්බ සංකාර සමතෝ. සියලු අකුසල සංස්කාර සමත කිරීම, නිමා කිරීම, අවසන් කිරීම.
එතකොට හැබැයි තව සංස්කාර කොටසක් ඉතිරි. ඒ කුසල සංස්කාර කියලා අපි ගමු කුසල සහ කුසල නොවන යම් යම් දේවල් පිළිබඳ සිතිවිලි වචන ක්‍රියා. ඉව ඇත්ත වශයෙන්ම කුසල ඊට පස්සේ ඒවා කෙරෙන්නේ අකුසල පක්ෂයේ ගෙවි ගියාම කෙරෙන සංස්කාර මානසික සකස් වීම වචන ක්‍රියා. කොහොමද කියලා අපිට තේරෙනවනේ. අපිට කුසල සංස්කාර කියලා හඳුන්වන්න පුළුවන්. එහෙමයි. ඉතින් එතන දුකක් නෑ එතකොට. දුක්ඛ දෝමනස්සය එහි නෑ. කුසල පක්ෂයට වැටුණ සංස්කාර. ඉතින් ওই අවස්ථාව අපිට සමත කියලා කියන්න පුළුවන්. සංඛාර සමත වූ අවස්ථාව. අකුසල සංස්කාර ගෙවි ගොස් මේ සිතිවිලි වචන ක්‍රියා කුසල පක්ෂයේ ඒ පැත්තට තහවුරු වීමක් මේ තියෙන. අන්න නිවනේ ස්වභාවය. එතකොට ඒතන් සන්තං ඒතන් පනීතං. ශාන්ත ප්‍රනීත තත්වයක් අත්විඳින්න පුළුවන් අපිට. ඔය ද්වේෂ සහගත අකුසල සහගත පාපක අකුසල ධම්මා කියලා හඳුන්වපු ඒ අකුසල සිතුවිලි ඇති වෙනකොට අපි දන්නවා එතන ශාන්ත ප්‍රනීත බවක් නැහැ. සන්තම් පනීතං ලක්ෂණ නැහැ. එතන තියෙන්නේ බොහොම දැවෙන තැවෙන ස්වභාවය තියෙන්නේ. අපිට තරහක් ආපුවම, ඉරිෂියාවක් ආපුවම, මානයක් මදයක් ආපුවම එතන කොහෙද සාන්ත බවක්? එතන කොහෙද ප්‍රනීත බවක්? එතන තියෙන්නේ සාන්ත ප්‍රනීත බවක් නෙවෙයි. නමුත් කුසල සිතිවිල්ලක් ඇති තැන සාන්ත ප්‍රනීත බවක් තියෙනවා. වචී සංකාරයට ආවත් එහෙම බොරුවක් කියන තැන, කේලමක් කියන තැන, පරුස වචනයක්, හිස් වචනයක් කියවෙන තැන සාන්ත ප්‍රනීත බවක් නැහැ. නමුත් ඒ වයින් තොරව ආදරණීය වචනයක්, කාරුණික වචනයක්, මිත්‍රශීලී වචනයක්, උපදේශාත්මක අවවාදාත්මක ප්‍රකාශනයක් කෙරෙන තැන තියෙන ශාන්ත බවක්, ප්‍රනීත බවක්, නිවුණු බවක්, සැනසුණු බවක්. ඒතන් සන්තං ඒතන් පනීතා. එතන අර අකුසල සංස්කාර සමත වෙලා තියෙන්නේ. මොනවාද අකුසල වචී සංස්කාර සමත වෙලා තියෙන්නේ? බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ, හිස් වචන කියන්නේ, ඇත්ත සත්‍ය සුදුසු වෙලාවේ කියවෙනු කාරුණික වචන, මිත්‍රශීලී වචන, අවබෝධයට හේතු වෙන, නිවීමට සැනසීමට හේතු වෙන වචී සංස්කාර කෙරෙන. චේතන සන්තම් පනීතං. ඒතං සන්තං ඒතං පනීතං. යදිදං සබ්බ සංකාර සමතෝ. සියලු අකුසල සංස්කාරයන් ගෙවි ගිය තැන. හැබැයි සංස්කාර කොටසක් තියෙනවා. ඒ මොනවද? අර කුසල. ගණේට අයිති වෙන සිතිවිලි වචන ක්‍රියා. සන්තම් පනීතං. ඒක නිසා මේ නිවන කියන තැන ගන්න එපා. මොකක්වත් නැති තැනක් කියලා. ඉතින් අපි ඔය මොකක්වත් නැති තැනක් නිවන කියලා කියන්න පුරුදු වෙලා තියෙනවා. මොකක්වත් නැති තැනක් නෙමෙයි. නිවන කියන එක තියෙන්නේ යමක් ඇති තැනක. එතන හැබැයි කුසලමය විදිහටයි තියෙන්නේ. ඒක සිතිවිල්ල තියෙනවා. කරුණා මෛත්‍රී සිතිවිල්ලක් තියෙනවා. වචනේ තියෙනවා. සත්‍ය වචනේ, ඇත්ත වචනේ, කාරුණික වචනේ, යහපත් වචනේ තියෙනවා. එතකොට නිවීමක්, එතකොට සැනසීමක් තියෙනවා. ක්‍රියාවක් තියෙනවා. නැත්නම් එතන කාරුණික ක්‍රියා, මිත්‍රශීලී ක්‍රියා, උපකාරී ක්‍රියා තියෙන. එතන සැනසීමක් නිවීමක් තියෙනවා. ඒක අපිට අත්විඳින්න පුළුවන් එකක්. අත්විඳින්න පුළුවන් එක, අත්දකින්න පුළුවන් එක. මොකක්වත් නැත්තම් අත්විඳීමක් අත්දැකීමක් නැහැ. නිවන අත්විඳීමක් අත්දැකීමක්. එහෙමයි. අපේ පසින්දුරන් සහ මනසින් ගෝචර වෙන දෙයක් නිවන. අගෝචර දෙයක් නෙවෙයි. අගෝචර දෙයක් නෙවෙයි. ඉතින් විරාග සංඥාවේදීත් නිරෝධ සංඥාවේදීත්
බුදුරජාණන් වහන්සේ නිවන ගැන කියන්නේ නිවනේ ස්වභාවය ගැන. අපිට නිවනේ ස්වභාවය න්‍යායිකව මේ සූත්‍ර වලින් බුද්ධ දේශනා වලින් තේරුම් ගන්න විතරක් නෙවෙයි අපිට අපේ ජීවිතය තුළින් අත්විඳින්න පුළුවන්, අත්දකින්න පුළුවන්. මොකද ආර්ය ප්‍රතිපදාවට ආපු ඇත්තන්ට ඒ ආපු දවසේ ඉඳලා නිවන අත්දකින්න පුළුවන්. හැබැයි පරිපූර්ණ පරිනිබ්බාණය කියලා හිතන්න එපා. පරිනිබ්බාණ කියලා පරිපූර්ණ නිවීමක් ගැන අපි කතා කරනවා අපේ දහමේ. මම ඒකයි අර කලින් සාකච්ඡාවේදී කිව්වේ, සමහරු ප්‍රතිපදාවට ආපු ගමන් පරිනිබ්බාණ මානසිකත්වය ඇති කරගන්නවා. රහත් මානසිකත්වය කියලා මම කිව්වේ. ඒක ඇති කරගන්න හොඳ නැහැ. නමුත් එදිනෙදා ජීවිතයේ ඇතිවෙන නිවීම සැනසීම අත්දකින්න ඕන, අත්විඳින්න ඕන. ඒක අත්දකින්න නැති අත්විඳින්න නැති කෙනෙකුට නිවන සාක්ෂාත් කරගෙන මේ මගේ ඉස්සරහට යන්න බෑ. මම සරල උදාහරණ එකක් දෙකක් කියන්න. දැන් අපි හිතමු අපි සාමාන්‍යයෙන් අපි ධර්ම මාර්ගයට එන්න කලින් අපි තරහ යන අය කියලා. දැනුත් තරහ යනව නැතුව නෙමෙයි, මීට වැඩිය තරහ ගතිය වැඩි කියලා. එතකොට පස්සේ අපි ධර්ම මාර්ගයට ආවෙන් පස්සේ මේ ද්වේෂ ගතිය ක්‍රමයෙන් අඩු වෙනවා. දැන් ඉස්සර වගේ තරහ යන්නේ නැහැ කියලා අපි කියන්නේ. අවංකව බොරුවට නෙමෙයි, කාටවත් නිකන් මේක පෙන්වන්න කරන එකක් නෙමෙයි. තමන් දිහා බලපුවාම දැන් ඉස්සර වගේ නෙමෙයි, ඉස්සර කේන්ති යනවා ගොඩක්, පොඩි දෙයකට තරහා යනවා. මේ දැන් ඒ ස්වභාවය වෙනස් වෙලා, දැන් කොයි දේ වුණත් ඉස්සර සිද්ධ වෙච්ච දේවල්ම තමයි සිද්ධ වෙන්නේ. නමුත් දැන් ඒව ගැන අවබෝධයට පත් වෙලා දැන් අර ඇවිස්සෙන ගතිය, කුප්පන ගතිය, කිපෙන ගතිය, තරහා යන ගතිය ගොඩක් අඩු වෙලා. දැන් ඔතන තමා තුලින්ම දකින්න පුළුවන් නිවීමක්, සැනසීමක් දකින්න පුළුවන්. තවමත් පොඩ්ඩක් සමහර වෙලාවට සතිය අඩු වෙලාවල් වල සම්පජඤ්ඤේ ක්‍රියාත්මක නොවෙන නිසා රුස්සන් නැති ගතියක් එහෙම ඉන්න පුළුවන්. දැන් ඒ ආවත් දැන් තුවටං චිත්තං සමාධියති, වහාම හිත සමාධිමත් වෙන, වහාම දකිනෝ. දැන් ඉස්සර වගේ නේ, ඔන්න මට තරහ ගියානේ, ඔබට ඉතින් තරහ වෙන්න දරන් දෙයක් ඔතන නෑනේ කියලා ඇතුළෙම එක්කෙනෙක් කියලා දෙනවා. කවුද? අර සම්පජඤ්ඤේ තියෙනවනේ. ඉතින් හරි ඉක්මනින් සාන්ත වෙනවා, හරි ඉක්මනින් සංසුන් වෙනවා, තැම්පත් වෙනවා, නිවෙනවා. ඔය වෙනස දකින්න බැරිද? අපි තුල නැද්ද එහෙම එකක්? තියෙනවා. හැබැයි ඔය නිවන තියෙන නිවන හුඟක් අය භුක්ති විඳින්නේ නැහැ. ලද්දා මුදා නිබ්බුතිම් බුඤ්ජමාන ඉදම්පි සංගේ රතනම් පනී. දැන් මේ ආර්ය ශ්‍රාවකයාගේ ලක්ෂණය ඒකයි. ලැබිච්ච නිවන භුක්ති විඳින අය. හැමෝම ළඟ ඕක ටික හරි තියෙනවා, නම් භුක්ති විඳින්නේ නැහැ. නිබ්බුතින් බුඤ්ජමාන ඔයක මම ඔය කිව්වේ අර රතන සූත්‍රයේ සංග ගුණය. රතන සූත්‍රයේ තියෙන ත්‍රිවිධ රත්නයේ ගුණනේ. ඉතින් ඔය ලබාගත්ත නිබ්බුතින් නිවන අබ්දා මුදා නිබ්බුතින් බුඤ්ජමාන භුක්ති විඳින්න දන්නේ නැහැ හුඟ දෙනෙක්. මේ නිවන තියෙන ජීවිතේ ඒක දකින්නෙත් නැහැ, විඳින්නෙත් නැහැ. තවදුරටත් දුකේම එල්ලීලා මූණු එල්ලගෙන මූණු ඇද කරගෙන ඉන්නවා. එහෙම නෙමෙයි අපි. දැන් අපි තුල ටික ටික අපි නිවීම සැනසීමත් කරගෙන තින්නේ විතරක් නෙමෙයි, අපි ඒක භුක්ති විඳිනවා. ඉස්සර අපි ගණයා කෙරෙහි, කුලයා කෙරෙහි ඇලිලා ඒවා ලොකු කරගෙන ඒවා, දැන් අපි ඒවා එච්චර ලොකුවක් නැහැ, ඒවා අවබෝධ කරගෙන පැත්තකට දෙලා සංසුන් වෙ ඉන්නවා. ඉතින් කොච්චර සැනසීමක්ද? ඇයි ඒක භුක්ති විඳින්නේ? ඒක භුක්ති විඳින්න ඕන. නිබ්බුතින් බුඤ්ජමානා
එහෙමයි ඉදම්පි සංඝේ රතනම් පණි සංඝයාගේ ආර්ය ශ්‍රාවකයන්ට නේ සංඝයා කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට නේ සංඝ කිය මේ සංඝයාගේ ගුණයක් නිවන භුක්ති විඳින ඉතින් අපි තුල ඔහම නිවනක් තියෙනවා පරිනිබ්බාන ආත්පසින්ම පරිපූර්ණ නොවුන තියෙනවා අපි ඉස්සර අපි රාගයට වැටෙනවා තදින් දකින දකින එකේ ඇලෙනවා අහන අහන එකේ ඇලෙනවා ඉඳින විඳින එකේ ඇලෙනවා තේරෙන තේරෙන එකේ ඇලෙනවා ඒක පස්සේ පන්නනවා එලවනවා ප්‍රාර්ථනා කරන ලබා ගන්න උත්සාහ කරන ඒකනේ රාගයේ ලක්ෂණ දැන් දැනුත් ඒවා පේනවා මොකද නැත්තේ ඇහ කන නාසය දිව කය මන තියෙනවා ඒවා ඇහෙනවා ඒව විඳිනෝ ඒව වැටහෙනෝ ඒව වෙනසක් නෑ ඒ වුණත් දැන් පන්නන්න නෑ නේද එලවන්න නෑ නේ නේ ඒව මත්තේ නැහින්නේ ඒ තමයි අර නිවන ඒ තමයි සැනසීම අනිත්‍ය අපිට පේනෝ ඉස්සර අපි හිටිය තත්ත්වය අනිත්‍යයි ඉන්නෝ ඒගොල්ලෝ මත්තේ නැහෙනෝ ඒ දේවල් මත්තේ රූප මත්තේ ශබ්ද මත්තේ ගන්ධ රස පහස මත්තේ නැහෙන ගතිය අපි අපිට පේනවා අපිට දැන් ඒවා අවබෝධ වෙලා ඒව මත්තේ නැහෙන්න යන්නේ ඔය වෙනස නැද්ද කියලා බලන්න ජීවිතේ දකින්න ඕනේ එහෙම දෙයක් ජීවිතේ තියෙනවා ඒ නිබ්බුතිය තියෙනවා ඒ නිවීම ඒ සැනසීම ඒ විසංකාර ගතිය ඒ සංකාර සමත වෙච්ච ගතිය තියෙනවනේ ඇයි ඒක භුක්ති විඳින්නේ නැත්තේ තියෙනවා ඉතින් රාගය අඩු වෙලා ද්වේෂය අඩු වෙලා මානය අඩු වෙලා මදය අඩු වෙලා ඉරිසියාව අඩු වෙලා ඇති වෙච්ච මේ ඒතං සන්තං ඒතං පනීතං මේ ශාන්ත ප්‍රනීත தත්ත්වය අපි තුල තියෙනවා හොඳට බලන්න නැද්ද කියලා තියෙනවා ඉතින් ඔය දේ භුක්ති විඳොත් තමයි කෙනෙක් නිවනේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඕක භුක්ති විඳින්නේ නැති කෙනා. කොහොමද නිවනේ ස්වභාවය අඳුරගන්නේ? නේ? කවුරු හරි අපිට රසවත් කෑමක් ගෙනල්ලා දෙනවා. කොලේ කෝතලා පාර්සල් කරලා පැකට් කරලා අපි හිතමු. ඉතින් අපි ඕක බාර අරගෙන පැත්තකින් තියමු. අපි ඕක කන්නේ ඔය ෆ්‍රිජ් එකේ දාලා හරි කොහේ හරි අපි තියලා තියෙනේ අපි හිතමු එහෙම නැත්නම් අපිම කඩේ ගිහිල්ලා මහන්සි වෙලා සල්ලි දීලා ගෙනාවා කියලා හිතමු පැත්තකින් තියලා තියෙනවා කන්නේ කෑවේ නැහැ අර ටැග් අර කෑම එක එවාපු එක්කෙනා හෝල් කරලා අහන කොහමද මං එවපු කෑම එක රසයිද දැන් මොකද්ද දෙන උත්තරේ රසද නීරස බව මොකක්වත් කියන්න විදිහක් නැහැ ඇයි බුංජමාන කරේ නැහැ භුක්ති විඳි නැහැ ඒකයි තියෙන්නේ හුඟක් අය ජීවිතේ නිවනක් තියෙනවා නිවීමක් සැනසීමක් තියෙනවා ඒක බුංජමාන භුක්ති විඳින්නේ නැහැ ඒක ඉතින් අපි ආර්යව අපි සංඝ සංඝේ රතනම් පනීතං සංඝයා සංඝයාගේ ආර්ය ශ්‍රාවකයන්ගේ ගුණය මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව එහෙම නැත්නම් සීකලා හරිය ශාවකලාගේ ස්වභාවය මේ සාන්ත මේ ප්‍රනීත බව ලබාගෙන තියෙන මට්ටමෙන් භුක්ති විඳින. එතකොට නිවැරදි රසය දැනෙනවා. එතකොට තමයි තව තව ඉදිරියට මේ නිවීම සැනසීම සඳහා උනන්දු ඇති. හනසේ උනන්දු ඇති. ඒකයි ඉතින් ඔය නිවන විස්තර කරද්දි බුදුරජාණන් වහන්සේ දැන් අපි මේ ටිකක් ගැඹුරු තත්වයකට ඇවිල්ලා තියෙන්නේ අපි මේ සංඥා භාවනා කොටසට ටිකක් යොමු වුණා මේ වේදනානුපස්සනා චිත්තානුපස්සනා දෙකෙන් ඉතින් ඔය දෙකේ ඔය වේදනා චිත්ත අනුපස්සනා තුලින් තමයි අපි ඔය නිවන අත්විඳින්නේ නිවෙන තියෙන සුඛ වේදනා ගතියක් නේ
ඉවෙන තියෙන්නේ චිත්ත අනුපස්සනා පැත්තෙන් ගිහිල්ලා බැලුවොත් එතන තියෙන්නේ අර අකුසල සිතිවිලි නෙමෙයි. කුසල සිතිවිලි නිතරම තියෙන. පුණ්‍යත් නෙමෙයි කුසල සිතිවිලිමයි තියෙන්නේ. කුසල සිතිවිලි විරාග වීත දෝෂ වීත මෝහ මේ මහග්ගත සෞත්තර සමාහිත විමුත්ත ඔන්න ඔය වගේ මානසික තත්ත්වයන් ටිකක් නේ තියෙන්නේ. චිත්තානුපස්සනාවේදී පෙන්වන්නේ අපිට සංසුන් සිතක් මිදුණු සිතක් විමුත්තං චිත්තං සමාහිතං චිත්තං උසස් ගණයේ සිතක් සෞත්තරං චිත්තං එහෙම තියෙන්නේ. ඉතින් ඒකයි ඔය චිත්තානුපස්සනාව වැඩුව කෙනාට එවැනි සිතිවිලි තමා තුළින් දකින්න පුළුවන්. එහෙම තියෙන්නේ. බොහෝ වෙලාවට වේදනා පක්ෂයෙන් ගිහිලා බැලුවොත් තියෙන්නේ මේ ශාන්තපනීත නිවන තුල තියෙන්නේ සුඛ වේදනා දුක්ඛ වේදනා වලට වඩා අදුක්කම සුඛ වේදනා තත්ත්වයක් තියෙන්නේ. පිනවන්නෙත් නැති පෙලන්නෙත් නැති ස්වභාවයක් තියෙන්නේ. හුඟක් ඔය පිනවන පෙලන ස්වභාවයේ හුඟක්ම කාමයට බරයි. නිෂ්කාමයට ගිහිල්ලා බලපුවම තේරෙනවා එතන පිනවන්නෙත් නැති පෙලන්නෙත් නැති ස්වභාවයක් තියෙනවා. අදුක්කම සුඛා වේදනා. ඒක නිසා ඔය අදුක්කම සුඛා වේදනාව පැහැදිලි කරන අවස්ථාවේ ධම්මදින්නා තේරින් වහන්සේ උගාක්ම මේ හතරවෙනි ධානයේ සම්බන්ධ කරලා පැහැදිලි කරන බවක් පේනවා. සුකස්සච පහන දුක්කස්සච පහන පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම අදුක්කං අසුකං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ඥානං කියන මේ ඒ වේදනා පැත්තෙන් බැලුවොත් විදීම පැත්තෙන් බැලුවොත් සුඛ දුක්ඛ දෙක කාමයට බරයි. කාමයේ බරගතියක් තියෙනවා. සුඛ වේදනාවයි දුක්ඛ වේදනාවයි. නිවන ස්වභාවයේ අදුක්ඛම සුඛ වේදනා තත්ත්වයේ පසුවත්. ඉතින් ඔන්න ඔය වගේ ගැඹුරු දෙයක් අපි අවබෝධ කරගන්න ඕන. විරාග කියන තත්ත්වය අවබෝධ කර ගැනීමටයි විරාග සංඥා කියලා. ඉතින් අපි මේ අද සාකච්ඡාව ටිකක් ගත්තේ මේ පැත්තට. ඉතින් සිහිනුවන උපද්ද මේ සතිපට්ඨානයේ ඇතුලේ යන්නේ මේ කාරණේ. අපි මේ සතිපට්ඨානයේ පිටින් යනවා නෙමෙයි. සතිපට්ඨාන දේශනාවේ මූලික කුසලතා තුන ඇතුලේ තමයි යන්නේ. ඉතින් සිහිනුවන උපද්දල බලන්න හොඳට තමන්ගේ ජීවිතයේ ශාන්ත ප්‍රණීත බවක් නැද්ද කියලා. හැබැයි 100ට 100ක් තියෙනවායි කියලා මම කියන්නේ නැහැ. 100ට 100ක් ඇති ඇත්තොත් ඇති. අපි ඒ ගැන සැක කරන්නේ නැහැ. නමුත් මේ ශාන්ත ප්‍රණීත බව ඒතං සන්තං ඒතං පනීතං මේ ශාන්ත ප්‍රණීත බව අපි තුල ඇති. අපි ගැන සතිමත් වෙලා බැලුවොත් සිහිනුවන උපද්දල බැලුවොත් මේ මගේ தත්ත්වය මොකද දැන්? මම වෙනද වගේම මේ අකුසල පාප සිතිවිලි ඇති කරගන්නවද බලන්න පුළුවන් අපිට. එහෙම නැහැ. එහෙම නැහැ. මේ ධර්ම මාර්ගය ආවෙන් පස්සේ අපි ගොක් අකුසල සංස්කාර අවිද්‍යාව දුරු වෙලානේ. අවිද්‍යාව ප්‍රත්‍ය වෙලානේ අකුසල සංස්කාරේ. දැන් මේ අකුසල සංස්කාර තියෙන්නේ ඉස්සරණ ළඟ ඉන්න එක්කෙනා මොන හරි වචනයක් කිව්වොත් අවමානාත්මක අපහාසාත්මක වචනයක් ප්‍රකාශ කරොත් නින්දාවක් ගැරහීමක් කළොත් ඉතින් අපිත් අකුසල සංස්කාර හදාගන්න. පේනව නේද මට මේ මේ මෙහෙම කිව්වා අරම කිව්වා යාට වටින්නේ නැහැ මට එහෙම කියන්න මෙහෙම කියන්න ආදී වශයෙන් කියලා අපි අකුසල සංස්කාර හදාගන්න ඉස්සර. නමුත් දැන් එහෙම නෑ. දැන් ඉතින් ඒ එයාගේ හැකිනේ. එයාට ඉතින් පුරුදු වෙලා තියෙන විදිහ
එයා තේරුම් අරන් තියෙන විදිහ. එයාගේ හැටි නේ කියලා දැන් ඊට වැඩිය වෙනස් සිතිවිලි ටිකක් ඇති වෙනව නේද? ඊට වැඩිය නිකන් විද්‍යාවට බර සිතිවිලි, අවබෝධයට බර වෙච්ච සිතිවිලි, යථා ස්වභාවය පිළිගන්න මට්ටමින් ඇති වෙන සිතිවිලි ටිකක් අපේ අභ්‍යන්තරයේ පහළ වෙනව නේද? හොඳට බලන්නේ නැත්තේ. එහෙම නිබ්බුතියක් තියෙනවා ඇතුලේ. ඕක බුඤ්ජමාන භුක්ති විඳින්නේ අපි. ඕක දැක්කොත් ඒකේ ශාන්ත බව, ඒකේ ප්‍රණීත බව අපිට වැටහෙනවා. එහෙම දෙයක් තියෙනවා. එනද අපි කතා කරනකොට රළු පරළු වචන, අනිත් අයට හිතරි දෙන වචන අපි එහෙම ප්‍රකාශ කරලා තියෙනවා. දැන් අපි කතා කරනකොට ඊට වැඩි වෙනස් නේද? හොඳට බලන්න. තම තමන් දිහා මේ බල. වෙන කෙනෙක් ගැන නෙමෙයි. තමන් තමන් කතා කරනකොට, තමන් කතා කරන මොහොතේම තමන් සතිමත් වෙලා බලන්න, මං වගේ කතාව කොහොමද, ඉස්සර මං මෙහෙමද කතා කළේ, ඊට වැඩි වෙනස් විදියට නේද කතා කළේ. අන්න එතන නිවීමක් සැනසීමක් තියෙනවා. ඒතන් සන්තන් ඒතම් පනීතම් මොකේද කතාවේ? ශාන්ත බව ප්‍රනීත බවත් තියෙන. ඒතන් සන්තන් ඒතම් පනීතම් මොකේද සිතිවිලි වල? ශාන්ත බව ප්‍රනීත බවත් තියෙන. මෙතන අකුසල පක්ෂයේ සමතෙලා, ඒකයි කියුවේ සංකාර සමතෝ. අකුසල සිතිවිලි ගෙවි ගිහිල්ලා, අකුසල වචන ගෙවි ගිහිල්ලා, අකුසල ක්‍රියා තමන් යමක් කරනකොට බලන්න, හිත යොමු කරලා මම මේ දේ ඉස්සර කළේ කොහොමද, අසතියෙන් අසම්පජඤ්ඤයෙන් කඩිමුඩියෙන් අනිත් අය ගැන හිතන්නේ නැතුව බාධා එහෙම නේද? දැන් කරන වැඩේ බොහොම සීනුවනින් කල්පනාවෙන් තමන්ට අනුන්ට පවක් අකුසලයක් කරදරයක් හිංසාවක් නොවන විදිහට ලස්සනට කරනවා නේද? හොඳට තමන් ගැන සතිමත් වෙලා බලන්නේ නැත්තේ නේ? ඔහම ශාන්ත බවක්, කොහොම නිවුණු බවක් තියෙනවා. ඒක භුක්ති විඳින්න ඕන. නිබ්බුතින් බුඤ්ජමානා වෙන්න ඕන අපේ ජීවිතේ. එහෙමයි බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඔක භුක්ති විඳින කෙනා බොහොම ඉක්මනින් ඉදිරියට යනවා. ඒ ශාන්ත බව, ඒ ප්‍රණීත බව තුළම ඉස්සරහට යනවා. ඉතින් ඔය කාරණේ මම මතක් කළේ හොඳයි. අපි දැන් මේ සිහිනෝන උපද්දාගෙන වේදනානුපස්සනා, චිත්තානුපස්සනා පහු කරලා ධම්මානුපස්සනාවට යොමු වීමක් තමයි මේ යන්නේ. ඉතින් අපි මේ නාම රූප ධර්ම හොඳට අවබෝධ කරගෙන ඒවා අපතුලින්ම දැකලා වටහාගෙන ඒවයි ස්වභාවයේ තේරුම් අරගෙන ඒවා අර අවිද්‍යාව නිසා අකුසල පක්ෂයට වැටෙන හැටි, ප්‍රඥාව විද්‍යාව නිසා ඒවා කුසල පක්ෂයට බර වෙලා යන හැටි අපි දකිනවා. අපේ අප තුලින් දකිනින් අපිට දැන් පුළුවන්කම තියෙනවා, හැකියාවකුත් තියෙනවා, දක්ෂකමක් තියෙනවා මේවා අකුසල පක්ෂයට වැටෙන්න නොදී මේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියන මේ දේවල් අකුසල පක්ෂයට වැටෙන්නේ ඉතින් අවිද්‍යාව තියෙනවනම් තමයි. අවිද්‍යාගතෝ යම් පුරිස පුද්ගලෝ පුඤ්ඤංචේ අபிසංකරෝති පුඤ්ඤෝපගං හෝති විඥානං කියලා බුදුරජාන් වහන්සේ අකුසල සංස්කාර ඇති වෙන ආකාරය හරි අපූර්වවට පැහැදිලි කරලා තියෙනවා. දැන් එහෙම නැහැ. දැන් මේක කුසල පක්ෂේ තියන්න පුළුවන්. ඒ පැත්තට හරවන්න පුළුවන්. දැන් මේ ගැඹුරු තැන, ගැඹුරු අවබෝධයට අපි ඇවිල්ලා ඉන්නවා. මම හිතන්නේ අපේ කල්යාණ මිත්‍රයන්ට මෙතෙන්ට දැනටමත් ඇවිල්ලා ඉන්න ඇත්තෝ ඇති. මෙතෙන්ට එන්න බැරි නෑ. අවබෝධය ගැඹුරු තලයකට ගෙනාවොත්, විශේෂයෙන් නාම රූප ධර්ම වල යථා ස්වභාවය අපි අවබෝධ කරගත්තොත්, හැම මොහොතකම ඒ පිළිබඳ සිහිනුවණින් පසු වුණු අපිට මේ
විසංකාර සංකාර සමත තත්ත්වයට පත් වෙන්න පුළුවන්. දැනටමත් පත් වෙලා ඇති සෑහෙන ප්‍රමාණයක්. හොඳයි. මගේ සාකච්ඡාව මම ඔතකින් අතර කරලා මම කැමති වෙනද වගේම මේ අද අපි හුඟක් කතා කරේ නිවන ගැන. විරාග සංඥා නිරෝධ සංඥා දෙකම පැහැදිලි කරන විදිහ එකම ආකාරයි. බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයට ගිහිල්ලා බැලුව ගිරිමානන්ද සූත්‍රයේදී විරාග සංඥා පැහැදිලි කරන්නේත් නිරෝධ සංඥා පැහැදිලි කරන්නේත් එකම විදිහට. කතමාචානන්ද විරාග සංඥා, කතමාචානන්ද නිරෝධ සංඥා. අර විදියටම ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බ උපදිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බානං නිරෝධෝ නිබ්බානං කිය. නිවන වනාහි විරාග තත්වයක් නිරෝධ තත්වයක්. ඉතින් විරාග නිරෝධ පැහැදිලි කරද්දී අහංකාර සමතෝ උපදිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ කියන යෙදුම් එවැනි නිවනේ ස්වභාවයේ එවැනි දේවල් වලින් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් හොඳයි අපි මෙතෙන් සිට සාකච්ඡාවට යොමු වෙනවා. අපි මේ යන ගමනේදී අපි ලබාගෙන තියෙන නිවන භුක්ති විඳිමින් තවදුරටත් ඉදිරියට යන අය බවට පත් වෙන්නේ මෙහිමයි. දැන් ඊට මගහසර විවර වෙලා තියෙනවා. හොඳයි, එහෙමනම් අපි කැමතියි මෙතන සිට ධර්ම සාකච්ඡාවට යොමු වෙන්න. වෙනදා වගේ අපේ ස්වාමීන් වහන්සේලා, මේනින් වහන්සේලා ඇතුළු අපේ කල්යාණ මිත්‍ර පිරිසට පුළුවන් මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න ප්‍රශ්න ගැටළු අදහස් අත්දැකීම් එකතු කිරීමේ. හොඳයි, ඒ සඳහා අපි අවස්ථාව සලසනවා මෙතන සිට. ස්ථාන සංඥන සම්බන්ධය පහන මඤ්ඤණවත් අතර සම්බන්ධය. ඔව්, පහන කිව්වම එතන අපි අදහස් කරන්නේ බැහැර කළ යුත්ත කියන එකයි. පහතබ්බ ධම්ම කියලා කොටසක් බුදුරජාණන් වහන්සේ ධර්මතා පැහැදිලි කරද්දී, නැත්නම් ධර්මතා වෙන් කරද්දී භාවේ තබ්බ ධම්ම, පහා තබ්බ ධම්ම, සච්චිකා තබ්බ ධම්ම, අභිඤ්ඤී ධම්ම කියලා කොටස් හතරකින් සියලුම නාම රූප ධර්මතා කොටස් හතරකට ගොනු කරන අභිඤ්ඤී ධර්ම අවබෝධ කරගත යුතු ධර්මතා, ඊළඟට පහා තබ්බ ධම්ම බැහැර කළ යුතු ධර්මතා, භාවේ තබ්බ ධම්ම පුහුණු විය යුතු වැඩි යුතු ධර්මතා, සච්චිකාතබ්බ ධම්ම සාක්ෂාත් කරගත යුතු ධර්මතා කියලා ඔය ධම්මචක්කප්පවත්තන දේශනාවේදීම ඔය කොටස් හතරට බෙදෙනවා. එතකොට හතරෙන් එක කොටසක් තමයි පහතබ්බ ධම්ම, බැහැර කළ යුතු, ඉවත් කළ යුතු, අයින් කළ යුතු ධර්මතා. ඒවට අපි අකුසලා ධම්මා, පාපක අකුසලා ධම්මා කියලා තමයි ඒවා බුදුපියාණන් වහන්සේ හඳුන්වන්නේ. ඔය පහන සඤ්ඤාවේදී එහෙමනේ පැහැදිලි කරන්නේ. uppannam kama vitakkam, uppannam vyapada vitakkam, uppannam vihinsa vitakkam කියලා උදාහරණ වශයෙන් පෙන්නලා. uppann uppanne papake akusale damme nadivaseeti pajahati vinodeeti byanti karoti anabhavangameeti ayam uccata ananda pahana sanya. එතකොට මේ බැහැර කළ යුතු දේවල් හැටියට නිතරම ගන්නෙ අර පාප අකුසල ගණේට අයිති වෙන දේවල්. ඒ කියන්නේ පාපී අකුසල සිතිවිලි, පාපී අකුසල වචන, පාපී අකුසල ක්‍රියා. ඕවා තමයි පහතබ්බ ධම්ම. එතකොට මේ පහතබ්බ ධම්ම වල මුලටම තියෙන්නේ පාපක අකුසල විතක්ක. ඒ කියන්නේ පාපී අකුසල ධර්මමය මානසික තත්ත්වය. අන්නේවට මඤ්ඤණා කියනවා. දැන් ඔබතුමී පාවිච්චි කර වචනේ මඤ්ඤණා කියන වචනේ. ඉතින් මඤ්ඤණා කියන වචනේ තියෙන්නේ ඒකෙන් අදහස් කරන්නේ අර අවිද්‍යාව නිසා මේ ඇති කරගත්ත පාපී අකුසල සිතිවි.
හැඟීම් මානසික මට්ටම් ඒවට මඤ්ඤණා කියන ඔය මජ්ක්‍ධිම නිකායේ මුලටම තියෙන සූත්‍රය මූලපරියාය දේශනාවේදී තමයි ඔය මඤ්ඤණා කියන වචනේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරලා තියෙන්නේ. එතනදී හරි ලස්සනට ඒක පැහැදිලි කරලා තියෙනවා. ඒකට උදාහරණයක් කිව්වොත් එහෙම මේ ඔන්න උදාහරණයක් හැටියට එතෙන්දී මේ සතර මහා භූත මේ පැහැදිලි කරනවා. මේ බුදුරජාණන් වහන්සේ උදාහරණ වශයෙන් සතර මහා භූත පෙන්නනවා. දැන් පඨවි මේ ගත්තොත් මේ ඉතින් පඨවි ස්වභාවය අසුතව පුතුජන ඒක ස්ථිරයි සාරයි වෙනස් වෙන්නේ නැහැ අවිනස් වෙන දෙයක් කියලා ඔහොම හිතාගන්න. ඒ හිතා ගැනීමට බුදුරජාණන් වහන්සේ එතෙන්දී පාවිච්චි කරනවා පඨවිම් පඨවිතෝ සංඤත්වා පඨවිම් මඤ්ඤති පඨවියා මඤ්ඤති පඨවිතෝ මඤ්ඤති පඨවිම් මේති මඤ්ඤති පඨවිං අභිනන්දති තං කිස හේතු ඇයි හේතුව අපරිඤ්ඤාතං තස්සාති වදාමි කිය. ඒ කියන්නේ මේ පඨවි ස්වභාවයේ පිළිබඳ අර පරිඤ්ඤාත වෙලා නැහැ. ආත්පසින් අවබෝධ කරගෙන නැති නිසා අර ඒ පිළිබඳ වැරදි අදහස් ටිකක් ඇති කරගන්න. මෙන්න මේ වැරදි අදහස් වලටයි මඤ්ඤණා කියලා කියන්නේ. ඉතින් ඔය හැම දෙයකම යථා ස්වභාවය නොතේරුණාම දැන් අපි යථා ස්වභාවය කියන එක දැන් අපි දන්නවනේ. අනිත්‍ය ස්වභාවය, අනාත්ම ස්වභාවය, විපරිණාම ස්වභාවය කියලා අපි ඒවට කියන්නේ පොදු ලක්ෂණ නැත්තම්. ඒවා පොදු ලක්ෂණ අවබෝධ නොවුනම තමයි මඤ්ඤණාව ඇති වෙන්නේ. ඒතර මඤ්ඤණා කියන්නේ පහතබ්බ ධම්ම, බැහැර කළ යුතු දේවල්. ඉතින් බැහැර කරන්න නම් අපිට විද්‍යාව ඕනනේ. සම්මාදිට්ඨිය ඕන. සම්මාදිට්ඨිය ආපුවම තමයි මඤ්ඤණා අයින් වෙන්නේ. එතකොට අර සතර මහා භූත ස්ථිරයි සාරයි නිට්ටයයි කියලා හිතන්නේ අපි දන්න මේවා අනිත්‍යයි අසාරයි අනාත්මයි කියලා. ඉතින් ඒ විදිහට අර අකුසල පක්ෂයට අයිති අවිද්‍යා පක්ෂයට අයිති අවබෝධයන් සහ වැරදි අවබෝධයන් සහ වැරදි සිතුම් පැතුම් වලට මඤ්ඤණා කියලා. මඤ්ඤණ. ඉතින් ඒව බහතබ්බ ධම්ම ගණයට වැටෙන්නේ. බැහැර කළ යුතු දේවල්, ඉවත් කළ යුතු දේවල්. ওই දෙකේ සම්බන්ධය ඔහොමයි. සම්බන්ධයක් කියන්නේ කරුණු දෙකේ සම්බන්ධය එහෙම. මම හිතන්නේ පැහැදිලි ඇති කියලා. හොඳටම පැහැදිලි අපහන්තරණිය. හොඳින් තමයි විසංකාර කියනකොට ඒක කුසල සංකාරයක්මයි නේද? ඔව්. විසංකාර කිව්වම සංකාරයක් නැහැ නෙමෙයි. එතන යම් සිතිවිල්ලක් තියෙන දැන් උදාහරණයක් හැටියට අපි උදාහරණයක් ඔතෙන් දිගමු. බුදුහාමුදුරුවෝ සහ වෙනත් කෙනෙක් දැන් බුදුරජාණන් වහන්සේමනේ කිව්වේ විසංකාරගතං චිත්තං මගේ හිතේ මේ විසංකාර වුණා කියලා. දැන් බුදුරජාණන් වහන්සේ ඒ හිම කිව්වේ බුද්ධත්වයට පත් වෙලානේ. එතන ඉඳලා උන්වහන්සේ අවුරුදු 45ක් ජීවත් වුණා. මේ ජීවිත කාලය තුල සංකාර වලට බුදුහාමුදුරුවමනේ දේශනා කරේ සංකාර කියන්නේ සංචේතනා කියලා. දැන් ඔන්න චේතනා ඇති වෙනවා බුදුරජාණන් වහන්සේට. අපි හිතමු ඉතින් සද්ද සංචේතනාවක් ඇති වුණා කියලා යමක් අහන්න ලැබිලා ඔන්න අපි හිතමු බුදුරජාණන් වහන්සේට අහන්න ලැබුණා මේ මෙහෙම මිනිස්සෙක් මිනි මරනවා අඟුලිමාල කියලා කෙනෙක් මිනිස්සු මරනවා කියන ඒ ශබ්දේ නැත්නම් ඒ ප්‍රවෘත්ති අහන්න ලැබුණා. එතකොට බුදුරජාණන් වහන්සේගේ හිතේ ඇති වුණු සිතිවිල්ල මොකද්ද? එතන සිතිවිල්ලක් ඇති වුණානේ. ඇති වෙලානේ අර ගියේ ඒ පැත්තට. එතන යන්නේ නැහෙනේ. එතකොට යම්කිසි සිතිවිල්ලක් ඇති වුණා. නේ. ඉතින් ඇති වෙලා මේ මිනිස්සයා මොකක් හරි වැරදි අවබෝධයකින් මිනි මරනවා ඇති. මේ මිනිස්සයාට මේක තේරුම් කළා මේකෙන් මුදව ගන්න ඕන කියන එවැනි සිතිවිල්ලක් නේ ඇති වුනේ. එවැනි සිතිවිල්ලක් ඇති වෙලා උන්වහන්සේ ඒ පැත්තට ගියා අඟුලිමාල ඉන්න ප්‍රදේශයට ගියා. ඉතින් ගිහිල්ලා ඊට පස්සේ කතා කර වචන දැන් අඟුලිමාල එක කතා කෙරුවනේ බුදුරජාණන් වහන්සේ වචී සංකාරත් කරානේ අර චිත්ත සංකාරය. එතකොටම අපිට පේනවා
අර අකුසල නෙමෙයි කුසල පැත්තට හැරෙන. ඒකට තමයි විසංකාර කියන්නේ. සංකාර සමතෝ කියලා කියන්නේ. අර කුසල පැත්තටයි වැටුනේ මේක. මේ මිනිස්සයා වැරදි අවබෝධයක් නිසා වෙන්නේ නැති මිනිහ මරන්නේ නොදැනුවත්කමකින් නැත්නම් මිනිස්සෙක් මේකේ වැරද්ද දන්නවා නම් මිනිහ මරන්නේ නැහැ. කියලා ඉතින් උන්වහන්සේට තේරිලා මම මේ මිනිස්සයට උදව් කරන්න ඕන. මේ මිනිස්සයා මේකෙන් ගලව ගන්න ඕන කියලා සිතවිල්ලක් ඇති වුණා. ඇති වෙලා ඔන්න කාය සංකාරයත් කරා. ගියා ඒ පැත්ත. ගිහිල්ලා වචී සංකාරයත් කරා මොනවාල එක කතා කෙරුවා. කතා කරේ ඒ සලු කරලු විදිහට දරුණු විදිහට බැන වැදුන දොස් කිව්ව නෙමෙයි. න්‍යංගුලිමාල මොකද හිතන්නේ? මම නම් ඉතින් ওই වගේ වැඩ කරන්නේ නැහැ. මොකද ওই වැඩේ මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි ඉතින් කරන කෙනාට මේ විදි ආයපතක් වෙනවා. දැන් බලන්න ওই මරණ අයට කොච්චර මේ මිනිස්යාගේ ජීවිත නැති වෙනවා. ඒ අයගේ ඥාතීන් වෛරකාරයෝ වෙනවා. ඉතින් ওই වගේ මේකේ ආදීනම බොහොම මිත්‍රශීලීව කතා කරුවා. එතන වචී සංකාරයක් වෙලා තියෙනවනේ. කතා නොකර හිටියා නෙවෙයි බුදුරජාණන් වහන්සේ අමුමාල් ළඟට ගියේ. වචී සංකාරයක් කරා. කාය සංකාරයක් වුණා. චිත්ත සංකාරයක් වුණා. නමුත් මෙතන තියෙන්නේ විසංකාර ගතියක්. ඒ කියන්නේ අකුසල ගෙවිලා ගිහිල්ලා තියෙන්නේ. ඊළඟට ওই ප්‍රවෘත්තිය මහන් ලැබුණ කුසල් රජුරවන්ට. ඒ රටේ පාලකයාට. එයාට මොකද්ද ඇති වෙච්ච සිතිවිල්ල? යාට ඇති වෙන්නේ නැති ඕක මරන්න ඕන මේ මිනිස්සු මරනවා ඕක මරන්න ඕන මං සිවුරංග සේනාව අරගෙන ගිහිල්ලා ඕක මරන්න ඕන ආදිවාසීන් ගේ ඉතින් ඒක නිසා එයා සිවුරංග සේනාව ගත්තා අරගෙන දැන් එයාත් තියනවා එයාටත් සිටිවිල්ලක් තියෙනවා එයාටත් ක්‍රියාවක් තියෙනවා නේ එතන යන්නේ අකුසල පැත්තේ යන්නේ එතකොට ওই සංස්කාර දෙක අපිට හරි අපූර්වවට දැක ගන්න පුළුවන්. ඒත් අවශ්‍යයි. ওই දෙක දැක ගන්න පුළුවන්. ওই දෙක දෙවිදියකට යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ විසංකාරගතං කියලා කිව්වේ ඔන්නෝ. දැන් මට මේ ආහන දේවල්, පේන දේවල්, දැනෙන දේවල් වලින් අකුසල සිතිවිලි ඇති වෙන්නේ නැහැ. මට අකුසල වචන කිවීමේ අවශ්‍යතාවයක් දැන් නැහැ. අකුසල සහගතව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවයක් දැන් නැහැ. ඒක වෙනස් වුණා මා තුළ විසංකාරගතං චිත්ත ඒකයි ඇහෙනවා කියන්න ඇහෙනවා ඔබතුමේ එහෙමයි ස්වාමීන් වහන්ස මේ ආදි පුද්ගලයා ප්‍රඥාව ඇසුරු කරන නිසා මේ සංස්කාර ධර්මයන්ගේ අජ්ජත් බහිද්දාව වශයෙන් ක්‍රියාත්මක වෙන මේ සංස්කාර ධර්ම මේ වෙන් කරන කියන්නේ මේ ස්වාමීන් වහන්ස මේ වෙන් කරලා දකින්න පුළුවන්ද? පුළුවන්. එයා අකුසල කුසල දෙක පළමුවතාවට වෙන් කරලා අඳුන ගන්නවනේ. දැන් චිත්ත සංකා දැන් චිත්තානුපස්සනාවේදී තමයි මේක අපේ ආරම්භ වෙන්නේ. දැන් චිත්තානුපස්සනාවට යොමු වුණු යෝගියා තමන්ගේ සිතිවිලි දකිනවනේ. දැන් මේ සිතිවිලිනේ මූලික වශයෙන් සංඛාරා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. රූප සංචේතන, සද්ද සංචේතන ආදී වශයෙන් රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශයේ ඇසුරු කරගෙන ඇති වෙන චේතනාවලටයි සංකාර කියන්නේ. එතකොට ඒ චේතනා දෙපැත්තකට යනවා. ඒ චේතනාව දකින්න ඉස්සර වෙලා සංකාරයේ දකින්න ඉස්සර වෙලා යෝගිය චිත්තානුපස්සනාව වඩන කෙනා, සිතිවිලි ගැන සතිමත්ව ඉන්න කෙනා මේක දකින. ඒ වගේම මේක වෙන් වෙනවා. ඔබතුමී කිව්වා වගේ මේ දෙයාකාර සංස්කාරයේ දකින්න කුසල සිතිවිලි අකුසල සිතිවිලි ඒකනේ ওই චිත්තානුපස්සනාවේදී ඔය දෙකම දක්වලා තියෙන්නේ සරාගං වා චිත්තං සරාගං චිත්තංති පජානාති. එතකොට අර සිහිනුවණින් ඉන්න යෝගියා තමාන තුල රාග සිතිවිල්ලක් ඇති වුණා නම් ඒ රාග සිතිවිල්ලක් ඇති වූ බව පජානාති. යාමයි දකින්නේ යාම අවබෝධ කරගන්න. ඊළඟට විතරාගං වා චිත්තං විතරාගං චිත්තංති පජානාති. ඒ විරාගී හිතක් ඇති වුණා නම් ඒ බවත් දැනගන්න.
අනිප්පැත්තෙන් සදෝ සංචිත්තං ද්වේෂ හිතක් පහළ වුණොත් සදෝ සංචිත්තන්ති පජාන. ඉතින් ඔය තමයි ඔබතුමී කියන විදිහට යෝගියෙක් සිහිනුවණින් පසු වෙන අවස්ථාවේ තමන්ගේ සංස්කාර දකින්න ඒ සංස්කාරවල කුසල අකුසල දෙක හොඳට වෙන් වෙලා දකින්න තමයි. විතරක් නෙමෙයි අකුසල සංස්කාරයේ ආදීනවත් දකින්න. දැන් තමන් දේශ හිතක් පහළ වුණොත් ඒ දේශ හිතක් පහළ වුණු වෙලාවේ ඉඳලා තමන් ඇතුළතින් දුක් විඳින හැටි ඇතුළතින් අපහසුතාවයකින් පෙළෙන ආකාරයක් දකින්න. ඒ සංස්කාරය අපි කියන්නේ ආදීනවේ කියලා ඒකට. ආදීනවයක් දකින්න. අන්න ඒක දකින්න තැනට ආපුවහම පහාන සංඥාව එන ඔයා. මේක ඉතින් අයින් කරන්න ඕන එකක්. මේක බැහැර කළ යුත්තක්. මේක දුකට හේතු වෙන දෙයක් නේද කියලා. මේ ඇතුළතම යම්කිසි සබෝධික වූද සතිමත් වූද වීර්යවන්ත වූද ක්‍රියාකාරකමක් ඇතුළතම සිද්ධ වෙනවා අපේ. ඉතින් ওই සංස්කාර හොඳට තෝරලා බේරලා වෙන් කරලා දකින්න පුළුවන් ඇත්ත. ඒක හරි. ඒක සිද්ධ වෙනවා අභ්‍යන්තරේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට ගොඩක් හොඳයි. එහෙමනම් අපි වෙන කතා බහ කළ යුතු දේ නැතිනම් අපි දහම් හමුව සාරාංශ කරලා නිමා කරමු. අද අපි හුඟක් අවධානය යොමු කළේ මේ සංස්කාර පිළිබඳව. සංස්කාර පිළිබඳව හොඳ අවබෝධයක් අපි හැම දෙනාටම අවශ්‍යයි. මොකද නිවන කියලා කියන්නේ මේ නිවන පැහැදිලි කරද්දී බුදුරජාණන් වහන්සේ සංඛාර සමතෝ කියන වචනේ යොදලා තියෙනවා. උන්වහන්සේ නිවනටපත් වුණයින් පස්සේ විසංකාර ගතං චිත්තං කියන ප්‍රකාශනය කරලා තියෙනවා. එතකොට මේ මොකද්ද වෙන්නේ කියන එක අපිට න්‍යායිකව විතරක් තේරුම් අරගෙන ප්‍රමාණවත් නැහැ. ප්‍රායෝගික අත්දැකීමකුත් අපිට තියෙන්න ඕන. ඒකයි අර නිබ්බුතින් බුඤ්ජමානා කියලා කිව්වේ. මේ සංඝරත්නේ මේ ස්වභාවය ප්‍රනීත ලක්ෂණයක් කියලා. ඉදම්පි සංගේ රතනං පනීතං කියලා පනීතං කියන වචනේත් එතන පාවිච්චි වෙනවනේ. ඒ ආර්ය ශ්‍රාවකයාගේ ලක්ෂණයක් එයා ලැබුණු නිවන භුක්ති විඳින කෙනෙක්. ඉතින් ඒ භුක්ති විඳින්නාට තමයි නිවනේ ස්වභාවය වැටහෙන්නේ. නිවන් නිවනේ තියෙන සාන්ත ප්‍රණීත බව. ඒතං සන්තං ඒතං පනීතං. සබ් සංකාර සමත වෙලා. සබ්බ සංකාර සමතෝ. ඉතින් උපදීපටි නිස්සග්ග තණ්හක්කේ වගේ දේවල් පිළිබඳව අපි තව ටිකක් ඉදිරි සාකච්ඡාවලදී කතා කරමු. අද අපි වැඩි අවධානයක් යොමු කළේ මේ සංකාර පිළිබඳව. ඉතින් අනිත් ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් කරපු දේවලුත් අදහස් වශයෙන් ඉදිරිපත් කර දේවලුත් අපි එකතු කරගත්තා. ඒ තුලිනුත් මේ සංකාර වල ස්වභාවය එයා අපි දැක ගැනීම. ඇත්තටම ওই චිත්තානුපස්සනාවේදී කරන්නෙම ওই සංකාර දැක ගැනීම. චිත්ත කියන්නේ සංකාර වලටනේ. චේතන චෛමා චේතනා කායා කියලා බුදුරජාණන් වහන්සේ ඉතින් තේරුම් ගන්න ඕන නිසා හයට බෙදලා පෙන්නනවා. රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන වශයෙන්. මම ඔය උද්දෘත කරේ උපාදාන පරිපවත්ත සූත්‍රේ මේ ඒකදී ඒ ස්වභාවය පෙන්නන මේ සංයුත්ත නිකායේ කන්ද වග්ගපාලී ඇතුළත් වෙලා තියෙන මේ සූත්‍රය බොහොම අපූර්වට එහි චතුපරිවට්ටේම දේශනා කරනවා. ඒ ධර්මතාවයේ විතරක් නෙමෙයි අපි සංකාරය විතරක් නෙමෙයි සංකාර සමුදය, සංකාර නිරෝධ, සංකාර නිරෝධ ගාමිනී පටිපදා කියලා හැම එකේම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේම චතුපරිවට්ටය දේශනා කරනවා ඒ උපාදාන පරිපවත්ත දේශනාවේදී. ඉතින් අපිත් ඒකේ එහිලා දක්ෂ වෙන්න ඕනේ. ඒ සංස්කාරය අඳුන ගන්න ඕන. සංස්කාර සමුදය වෙන හැටි
ඒවා අකුසල කුසල වශයෙන් අපි තුලම ක්‍රියාත්මක වෙන ආකාරය ඒ ආදීනව ආනිසංස තේරුම් අරගෙන එතකොට තමයි අපි මේ අකුසලයෙන් කුසලයට මාරු වෙන්නේ අර නිවීමට සැනසීමට පත් වෙන්නේ. ඉතින් ඒ සඳහා අපි උත්සාහ කරමු. ඉතින් භාවනාවේදී දැන් මේ පහාන සංඥාව වැඩිීමේදී හුදෙකලා විවේකීව පරියන්කේ ඉඳගෙන ඒ කාර්ය කරන්න පුළුවන්. මේ සංස්කාර ඇති වෙන හැටි, පවතින හැටි, නැති වෙන හැටි දකින්න පුළුවන්. එහෙම නැත්නම් එදිනෙදා වැඩවලදී වුණත් සිතිවිලි ඇති වෙන හැටි, සිතිවිලි පවතින හැටි, නැති වෙන හැටි, වචන ක්‍රියා මේවනේ. ඉතින් සංස්කාර කියන්නේ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර වශයෙන් තුනකට බෙදෙනවානේ. ඉතින් එදිනෙදා ජීවිතය තුළත් මේව දකින්න පුළුවන්. උදාහරණයක් හැටියට තමන් වැඩක් කර කර ඉන්න ගමන් මගේ කාය සංස්කාරය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මං වෙනදා වගේද වැඩ කරේ? කඩිමුඩිය, අසතියෙන්, අසම්පජඤ්ඤයෙන්, කලබලයෙන් මේක ඉවර කරන්න ඕන, කොහොම හරි ඉවර කරන්න ඕන කියලා. එහෙම නැත්නම් වෙන කෙනෙක් යටපත් කරන්න, අනිත් එක්කෙනා පරාජය කරන්න, අනිත් එක්කෙනාට වැඩිය තමන් උඩට එන්න, ඒ වගේ අදහස් වලින් වැඩ කරනවද? එහෙම නැත්නම් සාන්තව සංසුන්ව කරන වැඩේ කෙරෙහි සිහිනුවණ යොමාගෙන ඒ වැඩේ තියෙන ප්‍රයෝජනේ සලකාගෙන කරනවද? ඕක තමන්ට කරන අතර තුරේම දකින්න පුළුවන්. කරන ගමන් කාය සංකාරයේ සංසිඳිලාද නැත්නම් මේ ඒක කලබලයෙන් යනවද තවම කියලා. ඉතින් අපි ඕකට කලබල වෙන්න ඕනේ නැහැ. මොකද මේ අපි කයින් කරන වැඩ, මේ ලෝකේ තියෙන ඔක්කොම වැඩ අපිට කයින් කරලා ඉවර කරන්න බෑ. අපි කරන වැඩේ, අත්‍යවශ්‍ය වැඩේ, ඌමනාම වැඩේ විතරක් අරගෙන ඒක බොහෝම තැම්පත්ව සංසුන්ව අපි කරනවා. ඒක කරන්නේ මානෙකින් නෙමෙයි, අනිත් එක්කෙනාට වැඩිය උඩින් යන්න, අනිත් එක්කෙනාට වැඩිය කැපී පෙනෙන්න කරන වැඩක් නෙමෙයි. එතකොටම අර අකුසල සංස්කාරයක් වෙනවා, අකුසල කාය සංස්කාරයක් වෙනවා. ඒ එහෙම නෑ, මේ වැඩේ අවශ්‍යයි, මට කරන්න පුළුවන්, මම ඉතින් කරනවා. ඒකටත් කලබලයක් නෑ, සංසුන්ව තැම්පත්ව කරනවා. දැන් අද භාගයක් කෙරුවද භාගයයි, ඒ භාගය කරලා එතන සිහියෙන් නවත්තලා ඊළඟට මම කොයි වෙලාවෙද මේක කරන්නේ, ඒක කරනවා. විවේකයක් අරගෙන තැම්පත් වෙලා එහෙම කරනවා. රස්සාව කරත්, ගෙදර දොරේ වැඩක් කරත්, යුතුකමක් වගේ කීමත් ඉෂ්ට කෙරුවත් ඕනම තැනකදී එහෙම කරන්න පුළුවන්. අපි හිතන්නේ මේ නිවන කියන එක වැඩ කරන්නේ නැතුව, රස්සාව කරන්නේ නැතුව, යුතුකම් කරන්නේ නැතුව, වගේ කීම් දරන්නේ නැතුව ඒ ඔක්කොගෙම පලා ගියපු වෙනත් කොහෙදෝ තැනක ගිහිල්ලා ලබන එකක් කියලානේ හිතාගෙන ඉන්නේ හුඟක් අය. නිවන් දකින්නයි වැඩ කරන්න බෑ, රස්සාවල් කරන්න බෑ, යුතුකම් කරන්න බෑ, වගකීම් දරන්න බෑ. ඒව ඇතුලේ නිවන. ඒව ඔක්කොම නතර වෙච්ච තැනක නිවනක් ඕනේ නෑනේ කොහොමද? නිවනක් ඕනේ නෑ. ඒව ඇතුලේ තමයි නිවනක් අවශ්‍ය වෙන්නේ. ඒක ඇතුලේ තමයි අකුසල සිතිවිලි නැතුව, අකුසල වචන නැතුව, අකුසල ක්‍රියා නැතුව රස්සාව කරනවා නම් එතන නිවන තියෙනවා. එතන නිවන තියෙනවා. අපි හිතන්නේ නිවන් දකින්න නම් රස්සාව නොකර ඉන්න ඕන, රස්සාවෙන් අයින් වෙන්න ඕන. එහෙම හිතනවා ඉතින් ඒක ඉතින් කරන්න දෙයක් නෑ. ඒක මේක තේරුම් නොගත්ත ඇත්තන්ගේ සංකල්පනා. අපි හිතන්නේ වගකීම් වලින් බැහැර වෙන්නවා, යුතුකම් බෑ, වගකීම් බෑ නිවන් දකිනකොට. මේ නෑ, නිවනේ තියෙන්නේ එහෙම එකක් නෙමෙයි. නිවනේ තියෙන්නේ සංකාර විසංකාර වීම, සංකාර සමතයක්. මේ අකුසල විදිහට මේක යන්නේ නෑ. සිතිවිලි ඇති කරගන්නෝ එහෙමනම් බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ම ඔය කැලේකට හරි කොහේ හරි මුල්ලකට වෙලා අත් දෙක බැඳගෙන කවුරුවත් එක්ක කතා කරන්නේ නැතුව ඉන්නෙපැ. අපිටත් වැඩිය ක්‍රියාත්මක වුණා මේ අවුරුදු 45 බුදුරජාණන් වහන්සේ. අපි නම් මේ බුදුහාමුදුරන්ට වැඩිය කාලයක් නිදිය ගන්නවා. උන්වහන්සේ අපිටත් වැඩිය අඩු කාලයක් නිදිය ගත්තා.
ඉතින් මොකද කෙරුවේ? ඇවිද්දා. උන්වහන්සේ තරම් ඇවිදලා නැහැ අපි. උන්වහන්සේ තරම් ඇවිදලා නැහැ අපි. ඇවිද්දා. කතා කරා උන්වහන්සේ තරම් කතා කරලා නැහැ අපි. කතා කරන්නේ නැහැ අපි. මොන තරම් කතා කරලා තියෙනවද? මොන තරම් ඇවිදලා තියෙනවද? ඒ තමයි රහතන් වහන්සේගේ ස්වභාවය. ඒ තමයි ස්වභාවය. කෑව බීව වතුර නැව නේ යුතුයකම් කළා යම් වගකීමක් දැරුවා. මොකද නැත්තේ බුදුරජාණන් වහන්සේ වගකීමක් දැරුවේ නැද්ද? දැරුවා. එහෙම තියෙන ඉතින් ඒක නිසා අපි හොඳට අවබෝධ කරගන්න ඕන මේ නිවන කියන්නේ මොකක්වත් නැති නිෂ්ක්‍රීය අක්‍රීය පැත්තකට වෙලා අයින් වෙලා ඉන්න එකක් නෙමෙයි. හරියට තෝරා බේරාගෙන ප්‍රමාණයට වැඩ කටයුතු ලෙදෙමින් වැඩ කටයුතු කරමින් ඒක ඇතුලේ සම්මා ආජීවයක් පවත්වා ගැනීම. නිර්වාණ මාර්ගයේ නිවන් මගේ තියෙන්නේ අනාජීව නෙමෙයිනේ, ආජීවයක් තියෙනවා, දීපයත්මක් තියෙනවා. නමුත් ඒක සම්මා ආජීවෝ. මිච්ඡා ආජීවම් පහය සම්මා ආජීවේන ජීවිකං කප්පේති. ඒක තමයි නිවන් දුටු පුද්ගලයාගේ ස්වභාවය. ඒක තමයි රහතන් වහන්සේගේ ස්වභාවය. ඒක තමයි ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය. එහෙම නැති වුණොත් එහෙම අපි ආර්ය මාර්ගයට ආපු ගමන් ඔක්කොම රසාවල් නතර කරන්න වෙනවා. යුතුයකම් පැත්තකට දාන්න වෙනවා. වගකීම් පැත්තකට දාන්න වෙනවා. එහෙම එකක් නෙමෙයි. මෙතන අකුසල සංස්කාර කරන්නේ. අකුසල චිත්ත සංකාර, අකුසල වචී සංකාර, අකුසල කාය සංකාර. ඉතින් ඕක තමා තුලින් ගෙනියමු. අපි අපේ ජීවිතේ තුලින් මේක ඉස්සරහට ගෙනියමු. මේ අපි හැමෝම යම්කිසි ජීවිතයක් ගත කරනවානේ. පැවිදි ඇත්තෝ, ගිහි ඇත්තෝ දැනටමත් ගත කරන ජීවිතයේ තුල තමයි නිවන් දකින්න ඕන. එතනින් පැනලා ගිහිල්ලා, එතනින් පලා ගිහිල්ලා එහෙම එකක් නෙමෙයි. මේක ඇතුලේ කිසියම් බුද්ධිමත් විදියට සංස්කරණයක් කරගන්න, සකස් කර ගැනීමක් කරගන්න. ඒක ප්‍රඥාවෙන් කරන සකස් කිරීමක්, අවිද්‍යාවෙන් කරන සකස් කිරීමක් නෙමෙයි. අන්න අවිද්‍යාවෙන් සකස් කරොත් තමයි අවිද්‍යාපච්චය සංඛාරා කිවි අකුසල සංස්කාර වෙන්නේ. එතකොට තමයි මේක ප්‍රඥාවෙන්, මේක විද්‍යාවෙන් කරන සකස් කිරීම. ඒකයි. ඉතින් මං හිතනවා අපේ කල්යාණ මිත්‍රයන්ට ওই කාරණා ටික පැහැදිලි කියලා. එහෙමනම් අපි අද දවසේ සදහම් හමුව නිමා කරන්න කැමති. අපි නැවතත් හෙට නෙවෙයි අනිද්දා මුණ ගැහෙන්නේ. අනිද්දා කියන්නේ 10 වෙනිදා සිකුරාදාවේ මේ විදිහටම මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. පණ තිබුණොත්, පින තිබුණොත් ඒවත් අනිත්‍යයිනේ. ඉතින් ඒවා තිබුණොත් අපි මුණ ගැහෙනවා. ඉතින් මුණ ගැහිලා තවදුරටත් මේ නිවන් මගට අදාළ දේවල් අපි කතා බහ කරමු, සාකච්ඡා කරමු. එයින් අපේ පරිණත භාවයක්, ප්‍රවීණතාවයක් ඇති වෙනවා. අවබෝධයේ පුළුල් වුණාම මේ ගමන වේගවත් වෙනවා. පටිපදාව සුඛා වෙනවා. ওই පටිපදාව දුක්ඛා වෙන්නේ අවබෝධයේ අඩුතැන. අවබෝධයේ වැඩි වෙන්න වැඩි වෙන්න සුඛා පටිපදා කිප්පා විඤ්ඤා වහා අවබෝධ වෙන ගමන පහසු වෙනවා. අපි දන්නෝනේ සාමාන්‍ය ගමනක් වුණත් අවබෝධයේ නැතුව ගියාම ඉතින් කොච්චරනම් පාර වරද්ද ගන්නවද? ආපහු හැරිලා එනවද? එහෙම නෙමෙයි. ඉතින් හරියටම අවබෝධයෙන් යන කෙනෙක් නම් හරි ඉක්මනින් වේගයෙන් ඉලක්කයට යනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ සුඛා පටිපදා කිප්පා විඤ්ඤා කියලා. ඉතින් අපි මේ කරන සාකච්ඡා සම්මන්ත්‍රණ අදහස් සුදහස් අත්දැකීම් බෙදා හදා ගැනීම අපි හැමෝගෙම ගමන ඉක්මන් කරන්න උපකාර වෙනවා. ඉතින් මේ සියලු කරුණු එසේම නිර්වාණ ධර්මයට, නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්න මේ ජීවිතයේදී අපි හැම දිනාටම උපකාරී වේවා, උපනිශ්‍රේ වේවා කියන උතුම් අදිෂ්ඨානයේ උතුම් පරමාර්ථයේ අදත් අපේ සදාම් හමුව මෙසේ නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. හොඳයි. හැම දිනාටම තෙරුවන් සරණයි. සුවපත් වේවා.